சீமாவின் இஹா தேசபாலனே. ஐபோவன் சுப சந்தியாவக். தேசபாலனே சீமாவின் இஹா சலக்குணு தபன்னட அதத் அப சூதானம். மே சலக்குண சஜீவ தேசபாலன சங்வாதே. மகே மித்ரன் தேதனாத் சூதானம். அப்ப ஹந்துனாகனிமு ரங்கனந்த சில்வா ரங்கன சுப சந்தியா. சுப சந்தியாவக் சுதேவ. விமல் கெட்டிப்பியாராச்சி. விமல் சுப சந்தியாவக். சேம் ஃபேவர் சுதேவ. அதத் அப்ப திதனா ரிஜுவம் பிரச்சனை கரானே காவது அது சலகுனஹி தேசபாலன சலகுன தவன்னே கவுருந்து ஹதுனாகனிமு தகுனு பலாத் பிரதான அமாத்திய ஷான் விஜயலாயுத சில்வா மாதா. ஐபவான் மஹமத்துமனி ஐபவான் சந்தியாவாக் சலகுனட பொஹும சாதரேன் பிலிகன்னோ. மங்கிதன்னே உபதுமத் பொஹும காரிய பஹுல வெலா அதி கால்லே மெய்ரலிய நிசா தகுனட ஆபு மெய்ரலிய நிசா ஹபை மெய்ரலிய பிலிபந்தவ தேசபாலன வேதிகாவே கதாவின கதாபகத் விவிதை விவிதாக்காரை அப்ப முலின்ம ஏ கதாபகட யோமுவோம். அபி தீந்து கருவா ஆண்டுவட விருத்தவ கங்கருவ வெனுவே மிரடே பஸ்ட வெனுவே அபி பெனி ஹிடின் டோனி கேலா அபி தீந்துவக் கத்தா ஏகாபத்த விபக்ஷய கிரலபன அபி தீனோ கேலா மெய் பலைத அபி ரெஸ்ஸி ஸ்ரீ லங்கா நிதாஸ் பக்ஷியே தியென்னே எக மெய் ரெலி ஐயனே அரிலி அரிலி திபென்னே மித்ரவருனே கால்ல நகரி ஏனிசா பக்ஷயட ஆதரே கரன பக்ஷயத் எக்க இன்ன அபி ஏ சியலு கடியுது வலட அபே சக்ரிய தாயகத்வே லபா தின்டோன் මෛත්‍රී පාවිච්චි කරන්නේ මාණ්ඩුව ගෙනියන ජනතා ද්‍රෝහී ප්‍රාන්ත විරෝධී රාජ්‍ය සේවයට තියෙන විරෝධේ මේවට එරෙහිව තමයි අපි මෛත්‍රී පාවිච්චි කරන්නේ. ඒ මෛත්‍රීට කොහොමද අපි ගිහිල්ලා ගාල්ල වේදිකාවට නැගි? ගාල්ල වේදිකාව නිර්මාණය වෙලා තියෙන ආණ්ඩුවේ භාගයකින්. ඉතින් එහෙමනම් ඊට වඩා හොඳයි කෙලින්ම කැම්බල් පාකයට යන්නේ. දහස් පක්ෂයේ සජනදා නිදහස් සන්දානේ විදියට පවත්වන එකම මැයි රැලිය ගාල්ලේදී පැවැත්වෙනවා. ඒ සඳහා අපි හෙඩබු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඒ ආරාධනය මම කරා. ඒකාබද්ධ විපක්ෂයෙන් මට ආරාධනාවක් කළා තියෙනවා. වෙනම අනේක තමයි හොඳ එක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැන් ඉන්න නායකත්වයට කරන්න පුළුවන් ලොකුම ගෞරවය. පක්ෂයේ මැදිනේ ක්‍රියා කරන පක්ෂය කටයුතු කරනවා. අපි පක්ෂය අය. පුද්ගලික යම් කෙනෙක් තීන්දුවක් ගත්තා නම් ඒ තීන්දුව පිළිබඳ ඒගොල්ලෝක් කියන්න ඕන. පුද්ගලික තීන්දුව ගන්න බෑ පක්ෂයක තීන්දුව. පක්ෂයේ කිසි කෙනෙක් බෙදලා නැහැ. ජනසටනට පණ පොවන රට වනසන ආණ්ඩුව ගෙදර යවන මැයි රැලිය හැටියට තමයි අපි රැලිය පවත්වන්නේ. මේ රටේ අද උද්ගත වෙලා තියෙන තත්ත්වය අනුව ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් කිරුළපනට රොද බඳින බව අපිට ඉතාමත්ම විශ්වාසයි. අද රටේම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන ගාල්ලද කිරුළපනද කියන කාරණය. මේ දිනේ ප්‍රධාන තේමාව කම්කරුවා කියන දෙත් අමතක වෙලා ගාල්ලද කිරුළපනද කියන තේමාව ඇවිල්ලා තියෙනවා. මහමතුමනි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? එතරම් පක්ෂයට සුදේව එහෙම අමුතු දෙයක් සිද්ධ වෙලා නැහැ. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම හිතන්නේ සුදේව මගෙන් අහන්නේ නැත්තේ අද දවසේ විශේෂ කතාබහකට ලක් වෙනවා යම් මත ගැටුම් පිළිබඳව. ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුද මත ගැටුම් පක්ෂයට මේ වතාවේ පමණක් මූණ දෙන කාරණයක් නෙවෙයි. පක්ෂෙ පිහිටූප දා ඉඳලා විශේෂයෙන් 1951 අවුරුද්දේ සැතැම්බර් මාසේ දෙවෙනිද තමයි දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටෙව්වේ. ඒ පිහිටවලා මූණ දීපු පළවෙනි පාර්ලිමේන්තු මහමැතිවරණ 1952 වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේ කම්තුමා එවකට හිටිය පක්ෂෙන් ගියා. ඒ නිසා එවිලෙත් අර්බුදයක් තිබුණා. ඉතින් එදා මෙදා තුර පක්ෂයේ මේ වගේ අර්බුදවලට, ගැටලුවලට, ප්‍රශ්නවලට මතවාදී කතිකාවන්ට නිරන්තරයෙන් මුණ දීලා තියෙනවා. ඒ වතා ගණනකදී පක්ෂී හිටි ප්‍රධානින් පක්ෂෙන් ගියා. තවත් වතාවල පක්ෂයේ නිර්මාතෘවරයා බණ්ඩාරනායක මැතිතුමාගේ පවුලේ දූ දරුවෝ සමහර අවස්ථාවල පක්ෂෙන් ගියා. හැබැයි පක්ෂේ ආපස්සට ගියේ නැහැ. මොකද ජන පදනමක් තුල ශක්තිමත් අඩිතාලමකින් ජනතා අවශ්‍යතාවය අනුව ග්‍රාමීය මට්ටමේ පාක්ෂිකයන්ගේ යම් මත අදහස් අනුව වෙන්න පුළුවන්. ඒකටත් හේතුවක් තියෙනවා සුජේව. මොකද ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳව යම් පාක්ෂික පිරිසක් කතා කරන්නේ යම් හේතු කාරණාවක් ඇතුව. මොකද පහුගිය වකවානුව තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු කරලා තිබෙන්නේ පක්ෂයේ ප්‍රතිපත්තිය දර්ශනය ඉදිරියට ගෙන යාමට වඩා
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනංවන්න. මොකද පාසලක විද්‍යාගාරය හැදුවා මේක නම් කෙරුවේ මහින්දෝදේ විද්‍යාගාරය කියලා. දැන් අපේ පළාතේ හදපු වරාය නම් කළේ ඒ ආකාරයෙන්. ගුවන් තොටුපළ නම් කළේ ඒ ආකාරයෙන්. ක්‍රීඩා මණ්ඩපයක් හැදුවා නම් කරේ ඒ ආකාරයෙන්. ඊටත් එහා ගිහිල්ලා පක්ෂයේ මූලික ප්‍රතිපත්තිය දර්ශනය අරටුව බණ්ඩාරනායක ප්‍රතිපත්තිය ඒක අයින් කරලත් මහින්ද චින්තනය තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පාක්ෂිකයා ඒ කාලේ ඔබතුමා පක්ෂේ හිටියේ නැද්ද? මම හිටියා. හිටියා පක්ෂේ. එතනදී ඒ නිසා පාක්ෂිකයාගේ හදවත තුල අඳලා තියෙන්නේ පුද්ගල ප්‍රතිරූපයක්. එහෙම වෙනකොට ඉතින් ඒ ඇඳපු ප්‍රතිරූපේ දීපු මත අදහස් ඉතාම ෂණික ඉවත් කිරීම ලේසි පාසු වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ කියන්නේ පාක්ෂිකයා තුළට බලෙන් පෝපු ප්‍රශ්නයක්ද මේ තියෙන්නේ ඔබ කියන්නේ? ඒක බලෙන් පෙව්වාද නැද්ද කියන එකටත් වඩා නිරන්තරයෙන්ම යම් දෙයක් කියවෙනකොට ඒ අයට ඒක දැඩිසේ ධාරණය වෙනවා. ඒක බලෙන් පෙව්වාද නැද්ද කියලා ඔබ කියන්නේ? නෑ බලෙන් මොකද හැම අවස්ථාවකම ඒක මේ විමල් අපිට මම එහෙමම බලෙන් පෙව්වා කියන එක එහෙමම කියන්නේ නෑ. නමුත් හැම දෙයකදීම මේ නාමය පාක්ෂිකයන් තුල මන්ත්‍රයක් වගේ මතුරනකොට ඉතින් ඇගේ සිස්සතන් තුල ඒක එදා ඒක මතුරනකොට ඔබතුමාට ඔක දකින්න තිබුණානේ. අපරාධනේ ගොඩක් කාලෙ ගියේ දේශපාලනේ මූකුරා ගිල හිටියේ නැද්ද මහින්දුගේද ඔබතුමා? නෑ මෙහෙමයි. එදා තිබුණු පක්ෂයේ තිබුණු තත්ත්ව තුල පක්ෂයේ මට නෙමේ මටත් වඩා ඉහළ ජ්‍යෙෂ්ඨ පැරණි සමාජිකයන්ටවත් එවැනි තමන්ගේ මත අදහස් ප්‍රජාතන්ත්‍රවාදීව දක්වන්නට තිබුණු ඉඩකඩ අඩුයි. ඒක මුළු රටම දාන. එතකොට දැන් ඔබතුමා එහෙමනම් එදා ඔබතුමාගේ හැසිරීම පිළිබඳව සමාව අයදින්නට ඕනේ ජනතාවගේ. එහෙම නැත්නම් ඔබතුමා ලැජ්ජාව ප්‍රකාශයට පත් කරන්නට ඕනේ එදා ඒ තැනට අනුගත වුණා කියලා. නෑ නෑ දැන් අපිට පක්ෂයක් තුල වැඩ කටයුතු කරනකොට රංගන අපිට අපේ පෞද්ගලික අදහස් තුල කටයුතු කරන්න බෑ. මොකද පක්ෂකයකට පක්ෂයක ප්‍රතිපත්තියක් දර්ශනයක් වැඩපිළිවෙලක් ඒ ආකාරයෙන් යනකොට අපිට ඒක අපට ඕන ආකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම කවවත් දේශපාලන පක්ෂය තුල ඉඳීමේදී පක්ෂයයි පක්ෂ නායකයත් එක්ක හිටිය හැම යුගයේදී. තව අවුරුදු පහකින් ඔබතුමා කියයි එදා 2016 මැයි දින රැලියට ගාල්ලට එන්න කියලා කිව්වේ හිතකින් නොවේ කියලා. නෑ හිතකින් නොවේ කියන්නේ ධාන්නේ මේ ප්‍රශ්නේ. ඔක ප්‍රශ්නේ පොඩ්ඩක් පටලව ගන්න එපා. මොකද දැන් එතනදී අපි පක්ෂයත් එක්ක වැඩ කටයුතු කරනකොට පක්ෂයේ ගෙන යන වැඩපිළිවෙලට එකඟ වෙන්න වෙනවා. ඒක තමන්ගේ පෞද්ගලික මතය එතනදී වැදගත් වෙන්නේ නැහැ. දැන් එදා දවසේ තිබුණු තත්ත්ව තුල ඒකයි මම කිව්වේ. දැන් මම අදත් පිළිගන්නවා ඒ පාලන තන්ත්‍රයේ තුල සිදුණු යම් කටයුතු වලට අපටත් යම් වගකීමක් තිබෙනවා. ඒක අපි නැහැ කියන්නේ නැහැ. මම කොයි වෙලාවකවත් කරපු හොඳවල ප්‍රශංසාව සම්මානය ගන්නවා වගේම උණු දුර්වලතාවලටත් යම් වගකීමක් අපට තිබෙනවා. ඒකයි. ඒ නිසා ඒක අපි අමතක කරලා නැහැ. හැබැයි මම ප්‍රකාශ කළේ එදා පැවති සත්‍ය තත්ත්වය. අපි මොහොතක් මට දෙන්න එදා පැවති සත්‍ය තත්ත්වය සහ වර්තමාන තත්ත්වය මේ දෙකම පිළිබඳව ඔබතුමා යම් යම් සඳහන් කරලා තියෙනවා. මට මොහොතක් දෙන්න අපි ඒ කරපු ප්‍රකාශයන් දෙකක් සංසන්දනය කරමින් බලමු. මැතිවරණ ලං වෙනකොට නොයෙකුත් දෙනා නොයෙකුත් දේශපාලන තීන්දු ගන්නවා. ඒ ගැන අපට ගැටලුවක් ප්‍රශ්නයක් නැහැ. මේ ලෝකේ මම වැඩිම මාදරේ කරන්නේ මම මේ ලෝකෙට බිහි කරපු මගේ ආදරණීය අම්මා. මම ගරු කරන මම ආදරය කරන මගේ ආදරණීය අම්මා මේ මැතිවරණේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වුණත් කතා කරන ශාන් විජේලාල් ඡන්දෙ දෙන්නේ ඡන්දෙ කරන්නේ මහින්ද රාජපක්ෂ වෙනුවෙන්. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පක්ෂ නායකත්වයේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට ලබා දුන්නා නම් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුතුකම වගකීම වන්නේ පක්ෂය කඩන එක, ભેද බින්න කරන එක, අවුල් වියවුල් ඇති කරන එක නෙවෙයි. ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂය තුල කාලයක් තිබුණා නායකයා කියන දේ අහගෙන කරබාගෙන රැස්වීම වලට ගියාම කතාව අවසානයේ ජාතිය ගීය දැම්මම අපි නැගිටලා එන්න ඕන. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවේ නිදහස් පක්ෂය තුල තිබුණා. අද එහෙම නැහැ. මම දැකපු කතා කරන මාතුලවත් නැති ඉවසීමේ ගුණය සහ අන් අයට ඇහුම්කන් දීමේ ගුණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තුල ඉතාම ඉහළින් තියෙනවා. මහමුතුමනි වැදූ මව අමතක කරන්නට පුළුවන් වුණා ඔබට මහින්ද රාජපක්ෂ මහතා වෙන්න. ඒක සුදේ මෙහෙමයි.
රූපරාමු දෙකේම කියපු කාරණත් එක්ක මම මේ මොහොතෙත් එකඟ වෙනවා. මොකද පළවෙනි රූපරාමුව 2014 අවුරුද්දේ නොවැම්බර් මාසේ 21 වෙනිදා අම්බලංගොඩ ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන මැතිවරණ කාර්යාලයේ විවෘත කරපු දවසේ මම කරපු ප්‍රකාශය. මම පළමුවෙමත් ඔබට කීවා මම පක්ෂයේ සහ පක්ෂ නායකයත් එක්ක ඒ යුගයේදී වැඩ කරපු කෙනෙක්. ඉතින් එතනදී පක්ෂයේ නායකයා ඡන්දය ඉල්ලනකොට මං ඊට එහාට වෙන අපේක්ෂකයෙක් වෙන කෙනෙක් ගැන හිතන්නේ නැහැ. දැන් මගේ මව ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණු බව ඇත්ත. මම ඒකෙන් අදහස් කළේ වෙන කවුරු ඉදිරිපත් වුණත් මම එදත් වැඩ කළේ අදත් මම ඉන්නේ පක්ෂයයි පක්ෂ නායකයෙක්. ඔබ කිව්වා හිතට එකඟ නොවන දේවල් වුණත් පක්ෂයක් එක්ක ඉන්නකොට කරන්න වෙනවා කියලා. අනිවාර්යයි. ඒතකොට හිතට එකඟ නොවන දේවල් සංසන්දනය කරන්න වැදූ මව උපයෝගී කර ගැනීම කොයිතරම් සාධාරණද? නෑ එතනදී මෙහෙමයි. එතනදී මට ජනතාවට අවධාරණය කරන්න අවශ්‍යතාවය තිබුණේ. මොකද අපි දේශපාලනය කරනකොට අපට අවශ්‍ය වෙනවා අපි වැඩ කරන අපේක්ෂකයාගේ ජයග්‍රහණය. ඒක මම නෙමෙයි ඕනම කෙනෙක් සාමාන්‍යයෙන් පක්ෂයට සැබවින්ම හිතවත් කරන. එතන පුජ්‍යලයා පිළිබඳ ප්‍රශ්නිකර වඩා තිබුණේ පක්ෂ ජයග්‍රහණය. ඉතින් පක්ෂ අපේක්ෂකයා අපට වැදගත් වෙනවා. ප්‍රධානමතුමනි දැන් ඔබ ඉස්සෙල්ලා කිව්වා ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ගැටලුවක් තිබුණා කියලා. ඔව්. එතකොට දැන් ඔබ මෙතන කියනවා මහින්ද රාජපක්ෂ දිනවන්න කටයුතු කරන්න කියලා අම්මා ඉල්ලුවත් මම දෙන්න ඡන්ද. එතකොට මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී නායකයව දිනවන්න කියලා ඔබ ජනතාවගෙන් ඉන්නේ නෑ. මෙහෙමයි. ඉතින් තිබුණේ පක්ෂය තුල මෙහෙමයි. ඕකේ එක එක මිමි කෝණ කෝදු තියෙන්න පුළුවන්. නමුත් අපි දැකපු දේ දැන් මේ නායකයින් දෙදෙනා සංසන්දනය කරනකොට ඒ යුගයට වඩා අද දවසේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. එදා එහෙමක තත්ත්වයක් තිබුණේ නැහැ. මම නායකයෝ සනාථ කරගන්න අද ගන්න උදාහරණයක් නැහැ. අද ප්‍රජාතන්ත්‍රවාදය එදාට වඩා වැඩි. ඒක කියාගන්න අද ඔබට ගන්න උදාහරණයක් නැහැ. ගන්න පුළුවන් හොඳම උදාහරණය අම්මා එදා අරගෙන ඉවරයි. නෑ, ඒ අරන් තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව නෙමෙයි. ඒ අරගෙන තිබෙන්නේ ඡන්දය පාවිච්චි කිරීම නිසා ඡන්දය කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳ. මම කොතනකවත් කියලා නැහැ ඒ ප්‍රජාතන්ත්‍රවාදයත් එක්ක ගලපලා නැහැ. මම ගැලපුවේ මැතිවරණයේදී කවුරු අපේක්ෂකයා වුණත් මගේ සහයෝගය සහ සක්‍රීය දායකත්වය තියෙන්නේ පක්ෂීන නායකයාට. එතකොට ඔබ ජනතාවට ආයාචනය කරනකොට ජනතා නියෝජිතයෙක් හැටියට ඔබ ප්‍රජාතන්ත්‍රවාදය කියන සාධකය ගණන් හදන්නේ නැද්ද? නෑ, මට ප්‍රධාන වශයෙන් මට අවශ්‍ය වෙන්නේ මොකද එතනදී පක්ෂය අපේක්ෂකයෙක් දැම්මහම අපේක්ෂකයා පිළිබඳ අපි යම් යම් තක්සේරු වලට යන්නේ නැහැ. මොකද පක්ෂී ඉන්නවා නම් මම සලකන්නේ පක්ෂය දාන අපේක්ෂකයාට අපි වැඩ කළ යුතුයි. ඡන්ද දී යුතුයි. ඡන්දදායක සමාජ ඡන්දදායකය දැනගන්න ඕනේ මේ ජනතා නියෝජිතයෝ කියන අය කවුරු හරි ඒගොල්ලන්ව උඩින් මෙහෙවන සුක්කානම අතේ තියෙන කෙනාට ඕන විදිහට නටනවා මිසක් අපිට ආදරයට අපේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ නැහැ කියන එක. නෑ, පක්ෂක ඉන්නකොට මේ විමල් ඒ කාරණේ එච්චර වැදගත් වෙන්නේ නැහැ අපට. මොකද අපි දේශපාලනය කරන උදවිය හැටියට පක්ෂයේ ඉන්නවනම මම සලකන්නේ මගේ පක්ෂේ නායකයාට මගේ පක්ෂේ ප්‍රතිපත්ති සහ දර්ශනයට මං ඉස්සෙල්ලාමල කටයුතු කරන්න ඕන. ඒක මගේ ප්‍රතිපත්තිය. එහෙනම් ඒ පක්ෂයෙන් යන්න ඕන. දැන් බොහෝ දෙනා කියන කාරණේ තමයි අපි පක්ෂය වෙනුවෙන් ඉන්නේ පක්ෂ නායකයා වෙනුවෙන් ඉන්නේ. නායකයා කියන පුද්ගලයා කවුද කියන එක නෙමෙයි එතනට පත් වෙන කෙනාට අපි පක්ෂ නායකත්ව වෙනුවෙන් ගරු කරන්න කියලා. හැබැයි මම යෝජනා කරනවා නෑ ඔබ ඔය කියන්නේ එදත් කරේ බලය රැක ගන්න අදත් කරේ කරන්නේ මේ බලය රැක ගන්න. ඔය ඉතින් ඒක සුදේව ධර්ම මතේ වෙන්න පුළුවන්. සුදේව ධර්ම මතේට මම අභියෝග කරන්න යන්න ඕනේ නැහැ. මොකද සුදේවේ මතයක ඉන්නවා නම් ඉතින් ඒ මතය මට කඩන්න පුළුවන් කමක් නැහැ. නමුත් සුදේව ධර්ම මතයත් එක්ක මම එකඟ නොවන බව නම් පැහැදිලිව කියන්න. ඒක දේශපාලන අවස්ථාවාදීත්වෙ නෙමෙයිද? නෑ, දේශපාලනේ මොකද මම දේශපාලනට ආවේ මෙයා වර්තමාන සමාජයේ වරප්‍රසාද තිබෙන රජයේ විධායක ශ්‍රේණියේ තනතුරකට අයිබෝවන් කියලා. ඒ නිසා මගේ දේශපාලනට මේ පරමාර්ථයක් තිබුණා. මොකද මම හිටපු වෘත්තිය තුල අද මගේ කණ්ඩායමේ හිටපු අය අද දරන තනතුරු අනුව මම එදා ඒ තීන්දුව නොගත්තා නම් මට පෞද්ගලිකව විශාල වරප්‍රසාද රසක් ලැබෙන්නට තිබුණා. නමුත් ඒක නිසා නෙමෙයි. මොකද අපේ හදවත තුළ යම් දේශපාලන ප්‍රතිපත්තියක් දර්ශනයක් තියෙනවා. සමහරට මගේ පියාසා පවුලේ මටත් එහාගේ වාමාංශික දේශපාලනය කරපු අය. ඒ නිසා ඒක මට ඒ ආකාරයෙන් අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක මට ඡන්දය දෙන මගේ ප්‍රදේශයේ ජනතාව වඩාත්ම හොඳින් දන්නවා.
අපි තවත් හඬපට කීපයකට යමු වීඩියෝ පට කීපයකට යමු අපි යන්නේ කිරුළපණයට කියලා බහුතරයක් කියනවා ඒකට හේතුත් ඔවුන් දක්වන අපි බලමු ඔවුන් දක්වන හේතු මොනවද කියලා සලකුණ මෛරලි සියල්ලම පවත්වන්නේ මේ ආණ්ඩුවත් එක්ක සමනල පාලම ළඟ තියෙන එකක් ගාල්ලේ මේ ආණ්ඩුවට පක්ෂෝක පවත්වන එතකොට කැම්බල් එකේ තියන්නේ ඒකම ඒකම ජනතා විමුක්ති පෙරමුණ තියන්නේ ඒගොල්ලොත් මේ ආණ්ඩුව පත් කරන්න දායක වෙච්ච පිරිස එනවා සැබෑ කම්කරු ජනතාවගේ මේ රටේ උස්තිය වේදීන්ගේ ප්‍රශ්න කතා කිරීම සම්බන්ධව අපි තමයි ඉදිරියෙන් ඉන්නේ කොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍ය සංවිධානය රැස් වෙලා තීරණයක් ගත්තා අපි වෙන කොහෙටවත් නෙමෙයි යන්නේ ගාල්ලට නෙමෙයි කිරුළපනට මහින්ද රාජපක්ෂ රාජ්‍යගේ නායකත්වය යන්නේ මේ දිනේ කියන්නේ දේශපාලන රැස්වීමක් නෙමෙයි කම්කරුවගේ දිනය අද මේ ආණ්ඩුව කම්කරුවට කරන හිරිහැර ආණ්ඩුවට විරුද්ධව කරන ජනමතයකට තමයි මේ දිනේ අද මෙහෙවන්නේ අපිට ගිහිල්ලා මේ දිනේ ගාල්ලේ කරන්න ගියොත් ඔය ආණ්ඩුව ඉන්න අපේ ඇමතිකම් ගත්ත අයටත් විරුද්ධව අපිට කෑ ගහන්න වෙනවා මමතුම මේ කාරණා එක්ක ඔවුන් සඳහන් කරන්නේ වර්තමාන රජයෙන් ජනතාවට දැඩි පීඩාවක් එල්ල වෙලා තියෙනවා. ඒ පීඩාවන් තියද්දි අපි කොහොමද ගාල්ලට යන්නේ කියලා. දැන් මෙහිමයි වර්තමාන රජයේ සුදේව ඇත්තටම බිහි වුණේ ලංකාවේ කලින් ජනතාව නොදැකපු අලුත් අත්දැකීම් තුළ. මොකද 2015 අගෝස්තු මාසේ 17 වෙනිදා පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයේදී මේ රටේ ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට මන්ත්‍රී ධූර 106ක් දුන්නා. ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රී ධූර 95ක් දුන්නා. 225ක් නියෝජිත වෙන්න පාර්ලිමේන්තුවේ තනි පක්ෂයකට ආණ්ඩුවක් පිහිටවන්නට නම් තනිවම අවම වශයෙන් මන්ත්‍රී ධූර 113ක් අවශ්‍යයි. එතකොට ජනතාව තීන්දුව කළා. මේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකටවත් තනිවම ආණ්ඩුවක් පිහිටවන්න අපි බලය දෙන්නේ නැහැ කියලා. ඉතින් එවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට සිදුවෙනවා විවස්ථාවෙන් එතුමාට පැවරෙන රාජකාරියක් අනුව අද පිහිටවපු ආකාරයේ සම්මුතිවාදී ආණ්ඩුවක් පිහිටවන්න. ඉතින් ඒ නිසා ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක ස්වභාවට ජනාධිපතිමාව යෝජනාව ගෙනෑවා. ගෙනල්ලා තමයි ඒ අයගේ කැමැත්ත පිට තමයි සම්මුතිවාදී ආණ්ඩුවකට ගීතින් දැන් මෙතනදී UNP වල්ගයක් වෙලා UNP වගේම කියන එකත් එක්ක මං කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. මොකද රටේ ජාතික ප්‍රශ්න විසඳීම සඳහා නිශ්චිත කාල සීමාවක් වෙනුවෙන් ඒ කටයුත්ත එදා කරන්න සිදු වුණා. ඒක පක්ෂවලට ජනතාව දීපු බලය අනුවත් බැලුවාම ඊට එහාට වෙන විකල්පයක් නැහැ. ඔවැනි ආණ්ඩුවක් පිහිටවනව හැරුණකොට මම මගේ ප්‍රශ්නෙට ඔබතුමාගෙන් පිළිතුරක් ලැබුණේ නැහැ. දැන් ඔවුන් කියන ප්‍රධාන කාරණේ තමයි ජනතාව පීඩාවට ලක් වෙලා වර්තමාන ආණ්ඩුව හරහා කියන කාරණේ. ඔබ පිළිගන්නවද මොකද ඔබ කියන්නේ? යම් ගැටලු ප්‍රශ්න නැතුවම නොවේ. යම් ගැටලු ප්‍රශ්න තිබෙනවා. නමුත් දැන් ඔය කතා කරන අය හිටපු අපිත් හිටපු පාලන තන්ත්‍රය තුලත් විරුද්ධ පක්ෂෙන් අපටත් ওই චෝදනාවම ආවේද? හැමදාම විරුද්ධ පක්ෂින් අය පාලක පක්ෂයට ওই චෝදනාව කරනවා. ඒක සුපුරුදු චෝදනාවක්. ඒක ඉතින් සමාජට අඩු වැඩි වීම ඇති. නමුත් ඔක සුපුරුදු මේ චෝදනාවක් තමයි කරන්නේ. කියන්නේ වර්තමාන හේතු රහිතව තමයි මේ චෝදනා කරන්නේ. නෑ. අපි මම ඒකනේ මං කිව්වේ මම මේකට තනිකරමම වර්තමාන ආණ්ඩුවේ සියලු කටයුතු වලට කොන්දේසි විරහිතව මං වග කියන්නේ නෑ. හැබැයි මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ක්‍රියාදාමයන් සහ පාලන තන්ත්‍රයන් වෙනුවෙන් මම වග කියනවා. ඔව් මේ ආණ්ඩුවේ ප්‍රධානියා කවුද එතකොට? ආණ්ඩුවේ ප්‍රධානියා ජනාධිපතිතුමා වුණාට විවස්ථාදායකයේ ප්‍රධානියා එක්සත් ජාතික පක්ෂයේ නායකතුමානේ. මොකද ආණ්ඩුව හැදිලා තියෙන්නේ ප්‍රධාන පක්ෂ දෙක ඇතුළු තවත් ආණ්ඩුවේ ප්‍රධානියාට එතකොට විවස්ථාදායක ප්‍රධානියා හරහා සිදු වෙන දේවල් සමහර දේවල් වලක්වා ගන්න බැරි තත්ත්වයක් වගේද ඔබ කියන්න හදන්නේ? නෑ එහෙම නැති කමකුත් නෑ. බොහොම මා දන්න ආකාරයට හැකියතාක් තුරට සාකච්ඡා මාර්ගයෙන් අන්‍යෝන්‍ය විශ්වාසයකින් සබයතාවකින් කටයුතු කරනු. හැබැයි ඉතින් එක් එක් මතධරණ ප්‍රතිපතිධරණ දේශපාලන පක්ෂ එකට එකතු වුණාම ඉතින් යම් අවස්ථාවල ගැටලු ප්‍රශ්නත් ඇති වෙනවා. ස්වභාවිකයි. ඒක ප්‍රායෝගික තත්ත්වේ. දැන් ගාල්ලේදි කියන්න සටන් පාට තියෙනවද ඔබතුමාලට මේ දිනේ දවස්වලදී? සටන් පාට කිව්වේ ඕන තරම් සටන් කරු දිනේ දවසේ අපිට ඇහෙන සටන් පාට. ඔව් ඉතින් සාමාන්‍යයෙන් මේකනේ මේ ළඟනේ වෙලා තියෙන ලංකාවේ දැන් ලෝක කම්කරු දිනේ ප්‍රධාන තේමාව තමයි ලෝක කම්කරුවන් එක්වව කියලා.
නමුත් දැන් ඉතිහාසයේ ඉඳලම මේ දිනේ මෙහි සමරන්න ගත්තු දා ඉඳලම ලංකාවේ කම්කරුවෝ 20-30 පොලක මේ දිනේ සමරන. දේශපාලන පක්ෂ මැදිහත් වෙලා ඒ අයගේ බලය පෙන්වන විවිධ කරුණු කාරණාත් එක තමයි මේ දිනේ. මට මට ඍජුවම කියන්න ඔබතුමාලගේ ප්‍රධාන සටන් පාඨය කුමක්ද මෙවර ගාල්ලේදී අපිට ඇහෙන? අපේ ප්‍රධාන සටන් පාඩේ තමයි කම්කරුවා වෙනුවෙන් අපට ලබා දෙන්න පුළුවන් සහනයන් අපි ඉදිරියට ලබා දෙනවා. ඒකම රටේ ජාතික ප්‍රශ්නවලට හැකිතාක් දුරට රටටත් ජනතාවටත් වාසිදායක ආකාරයට අපි අවශ්‍ය විසඳුම් ලබා දීලා අලුත් රටක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලට දායක වෙනවා. දෙනවා කියන කතන්දරේ දෙනු කියන කතන්දරයක් ඇතන්ට මේවල් ගැලපෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ ගාල්ලේ මේ මැයි රැලිය කැම්බල් එකට ගෙනිච්චනම් හොඳයි කියලා. ඒ යෝජනාවට කැමතිද? ඒක ඉතින් මම ඒ අයගේ මතේ නිසා ඒකට කතා කරන්න යන්නේ නැහැ. හා මොකද හැබැයි ඉතින් තව පැත්තකින් කියන්න පුළුවන් ඉතින් ඒ අය කරන්නේත් එක්තරා සමහර කෙනෙකුට අර්ථ දක්වන්න පුළුවන්. විග්‍රහ කරන්න පුළුවන්. ඒ කියන කට්ටියත් කරන්නේ තවත් යම් පිරිසකගේ කොන්ත්‍රාත්තුවක් තමයි කියලා. එහෙමත් කියන්න පුළුවන්. ඒ කියන්නේ සමහර කෙනෙකුට කියන්නේ ඔබතුමාගේ මතය ඒක නෙමෙයිද? නෑ මමත් මටත් ඇත්තටම මගෙත් අදහස වෙනවා. මොකද දැන් පක්ෂයක් විදියට මැදිනියක් පවත්වනකොට ඒ පක්ෂ සමාජිකයන්ට ඒ පක්ෂ නාමයෙන් වෙනත් මේ මැදින රැලිසෑ පෙළපාලි වල හිට ගන්න පුළුවන් කමක් නැහැ. ඒක සමාජිකයන්ට ඒක ඉන්න ওই පත්‍රමක නායකයෙකුට උනත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එහෙමනම් ඉතින් පක්ෂයෙන් යන්නට ඕන. මගේ නම් අදහස. දැන් ජාතික උමනාවන් වෙනුවෙන් නම් ජාතික ආණ්ඩුව සම්මුති ආණ්ඩුව පිහිටුවේ. ඇයි මැයිදින රැලියක් පවත්වන්න බැරි ඒ සම්මුති කාමීත්වය ප්‍රදර්ශනය කරන්නේ? ඔව් ඉතින් ඒ නිසානේ අපි සහෝදරාත්මක දෑ දිගු කළා අද දවසෙත්. තව දින කීපයක් තියෙන නිසා තව දින කීපයකුත් තියෙන නිසා තමයි අදත් අපේක්ෂාවෙන් ඉන්නේ. ඒවුද වියත් පක්ෂ නිල මැයිදිනේට මගේ ප්‍රශ්නේ උනේ සම්මුති ආණ්ඩුව තියෙන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර නම් ඔය පෞද්ගලික එක් එක් පක්ෂවල ගොඩ වැඩි කරගැනීමේ න්‍යායපත්‍රයක් නැත්නම් ඇයි එජාපේට සහ ශ්‍රී ලනිපේ ජාතික ආණ්ඩු කණ්ඩායමට එක්ව තමන්ගේ ප්‍රතිපත්තිමය ප්‍රකාශනයන් විදහා දක්වන්න බැන්නේ? මම කිව්වේ නෑනේ මේ මේ එහෙම විමල් එහෙම නැතයි කියලා. මොකද මම කිව්වේ ඇත්තටම මැයිදිනේ පටන් ගත්ත දා ඉඳලා ලංකාවේ පක්ෂ පුරුදු වෙලා සිටින්නේ මේ ආකාරයෙන් බෙදිලා මැයිදිනේ කරන්න. ඉතින් ඒක 2016 විතරක් වෙනස් කර ගැනීම ටිකක් අපහසු කාරණයක්. මොකද මම කියන්නේ මැයිදිනේ මේ රටේ සමරන්න පටන් ගත්ත දා ඉඳලම මැයිදිනේ මූලික තේමාව සටන් පාඨයේ ලෝක කම්කරුවනු එක්වයි කිව්වත් ලංකාවේ කම්කරුවෝ ඒ දේශපාලන පක්ෂ තුල සමහර පක්ෂ නැති අය වෙනමත් සමරන වෙන්න පුළුවන් 20-30 පොලක මේ මැයිදිනේ සමරන. ඉතින් කො 2016 විතරක් අලුතෙන් අපට කතා කරන ප්‍රධාන මාතෘකාවක් විය යුතු නෑ ඉතින්. දැන් විමල් විමල් මට මොහොතක් දෙන්න. විමල් අහන කාරණාවත් එක්ක මේ සම්මුතිවාදී தත්ත්වය මෙවරත් ගාල්ලේදී පේන්න තියෙනවාද? මං ඍජු ඔබෙන් අහනවා ඔබ ගාල්ල නියෝජනය කරන නිසා ගාල්ල සහ මාතරවට ඉන්න UNP කාරයි. මං එහෙම කියන්නම්. UNP පාක්ෂිකයින් ගාල්ලේ මෛරලියට ණයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් යනවාද? ඒ ප්‍රකාශය සම්මුතියක් තියෙනවාද? ප්‍රකාශය මම තරයේම එලා දකින්න. මොකද ඒ අය සූදානම් වන්නේ කොළඹ කැම්බල් පිටියේ තියෙන මේ දින රැලියට සහ පෙළපාලිට සහභාගී වෙන්න. අපේ පෙළපාලිට කිසිම සහභාගීත්වයක් නැහැ. සෙනඟගොඩ වැඩි කරගන්න සම්මුතියක් ගහලම නැද්ද? කිසිදු සම්මුතියක් නැහැ. මම මේ දින ජාතික කමිටුවේ සමාජිකයේ කැටියටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභිකේ කැටියටත් මම දැඩි වගකීමකින් යුතුව කියනවා. යම් කෙනෙක් ඔක ඔප්පු කළොත් හරි මමගේ දේශපාලන ජීවිතයට ආයිබෝවන් කියනවා. මොකද ඒ තරම් මට විශ්වාසයි එවැනි කිසිවක් කිසිම සම්මුතියක් කිසිම කතාවක් කිසිම අපේ අදහසක්වත් නැහැ. ඕක ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න උදවිය විසින් ජනතාවට පෙන්වා දෙන යම් එක හේතු කාරණයක් විතරයි. මහමෙතුමනි රංගන ඇහුවා ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඒ තමයි සටන් පාඨය මොකක්ද කියලා. ඔබතුමා කිව්වා රටේ ප්‍රශ්න විසඳමින් අලුත් රටක් නිර්මාණය කරන්න. ඕක තමයි ඔබේ සටන් පාඨය කියලා. දැන් පහුගිය අවුරුදු 10 ඇතුළේ මහින්ද රාජපක්ෂ යටතේ මේ රැලි තියෙනකොටත් ඕකම නේද සටන් පාඨය? ඔයින් දිගටම සටන් පාඨයේ මොකද සමහර කරුණු කාරණා තියෙනවා. විමල් එක විටම ක්‍රියාත්මක එක විටම අපි බලාපොරොත්තු වෙන අපේක්ෂා කරන ප්‍රතිඵල නොලැබෙන. ඒ නිසා සමහර විට තව අවුරුදු කීපයක් යනතුරු ඔය සටන් පාඨේ වළංගු වෙන්න පුළුවන්. අවුරුදු 20ක් 30ක් වත් මට ඒක දිස්සිත කාල සීමාවක් කියන්නට බෑ. සමහරට තව ඉදිරියටත් ඒ සටන් පාඨේ වළංගු වෙන්න පුළුවන්. සීමාවෙන් එහා දේශපාලන
ඔබලිත් සලකුණ සමගින් එකතු වන්නේ අද සලකුණෙහි දේශපාලන සලකුණ තබන්නේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා. ප්‍රධාන අමාත්‍යතුමනි, අපි මැයි රැලිය පිළිබඳව තමයි වැඩිපුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද ප්‍රධාන කතාබහට පත් වෙලා තියෙන කාරණේ ඒක නිසා. විශේෂයෙන්ම දැන් විමල් කාරණයක් මතු කරා, ගොඩ වැඩි කර ගැනීම පිළිබඳව. මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ කම්කරුවාගේ අයිතිය නෙමෙයි නේද? ප්‍රධාන තේමාව වෙලා තියෙන්නේ ගොඩ වැඩි වෙන්නේ කොයි පැත්තේද? ඒ මෛත්‍රී පිළේද මහින්ද පිළේද කියන කාරණේ නේද? අර සුදේව කිව්ව කලින් කාරණාවක් නැතුව නොවේ. නමුත් පවතින தත්ත්වයේ තුල මේ කාරණාවටත් යම් සුවිශේෂී தත්ත්වයක් තිබෙනවා. දැන් එහෙමනම් මේ කාරණාවට සුවිශේෂී தත්ත්වයක් තියෙනවා නම් මගේ මතකයේ හැටියට ඊයේ ශ්‍රී ලංකා දීපත්‍රයේ ඉරිදා ලංකා දීපත්‍රයේ වෙනම තැනක ලිපියක් යනවා. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ව්‍යාජ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දිනයේ තීන්දුව කරයි කියලා එකඟද? ව්‍යාජ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලා මම දන්නේ නැහැ. එහෙම එකක් මම දන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ මව්බිම තුල තිබෙන්නේ එක පක්ෂයයි. ඒ පක්ෂය තමයි අද වර්තමානයේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා නායකත්වයේ දරන්නේ. ඒ පක්ෂයේ වෙන්නේ පාක්ෂිකයන් ඉන්න තැන. ඒකාබද්ධ විපක්ෂෙත් ඉන්නේ අතිබහුතරයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගාල්ලේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. මෙතෙන්දි තීන්දුව කරයි නේද? හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කුමක්ද කියලා හිතට එකක උත්තරයක් දෙන්න. නෑ, මෙහෙමයි. දැන් එතනදී දැන් සමහර විට දැන් අපි දන්නේ නෑ තිබෙන මූල්‍යමය ශක්තියින් තුල සමහරුන්ට ඒ පිළිබඳව යම් කරුණුකාරණා ඉටු කරලා සෙනඟ ගෙන්න ගන්න පුළුවන් තත්ත්වත් ඇති. නමුත් අපි දන්නවා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ඉන්නේ පක්ෂයේ නිල මැයි දින රැලියට සහ පෙළපාලියට. ඔබ ආරක්ෂණයක් දාගන්නවා, වේලාසනින්ම ආරක්ෂණයක් දාගන්නවා, මූල්‍ය හැකියාවන් එක්ක ගොඩ වැඩි කරගනියද දන්නේ කියලා. විපක්ෂයේ ඉන්න අයට ඒ වගේ චෝදනාවක් එල්ල කිරීම කොයිතරම්නම් තර්කානුකූලද? මෙතන විපක්ෂික ඊවාට මේ රංගන ඔබ දනව ඇති පහුගිය දේශපාලන වැඩපිළිවෙලේදී ක්‍රියාත්මක වුණු ආකාරයන් අනුව මූල්‍යමය බලය යෙදුණු ආකාරය ගැන ඔබ 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 යම් පුද්ගලෙක් ඉලක්ක කරගෙන ඔය කාරණේ කියන්නේ. පුද්ගලෙක් කිව්වේ මූල්‍යමය ශක්තිය පිළිබඳව ඔබ කතා කරන්නේ යම් පුද්ගලෙක් ඉලක්ක කරගෙන කියලා මම යෝජනා කරනවා. සමහර විට සුදේවගේ යෝජනාවත් හරි වෙන්නත් පුළුවන්. මම අහන්නම්, පුද්ගලෙක් ඉලක්ක කරගෙනද පවුලක් ඉලක්ක කරගෙනද ඔබ ඒ චෝදනාව එල්ල කරන්නේ? කොහොම හරි මේ වැඩපිළිවෙලට නායකත්වයේ දෙන අය ඉලක්ක කරගෙන තමයි මා කීවේ. තව චුට්ටක් මේක අපි නාභිගත කරොත් ප්‍රශ්නය. පහුගිය කාලේ දේශපාලන ක්ෂේත්‍රයේ කියුණා මේ බැසිල් සල්ලි බෙදනවා කියලා. ඔබ කියන්නේ ඒකද? විමල් අහන ඍජු අහන ප්‍රශ්නෙට විමල් අපේක්ෂා කරන උත්තරේ දෙන්නට නොහැකි වීම ගැන මම කනගාටු වෙනවා. ඒ නිසා තමයි මම ඔය පුද්ගලෙක් ඉලක්ක කරගෙන නේද ඔබ ඔය ප්‍රශ්නේ යොමු කරන්නේ කියලා. දැන් විමල් අහපු ප්‍රශ්නෙට පට ඍජුව උත්තරයක් දීමට නොහැකි වීම ගැන මම කනගාටු වෙනවා. හරි. මොකද ඒ කියන්නේ සල්ලි දීලා ගෙන්නනවා කියන එකනේ කොහමද ඔබතුමාගේ තර්කය වෙන්නේ? එහෙම අද දැන් මේ වෙන විට එවැනි තත්ත්වයකට උද්ගත වෙලා තිබෙනවා. ඒකයි. ඔබ ඔබ ප්‍රධාන ඔය චෝදනාව නගන්නේ පළාත් පාලන නියෝජිතයන් සංවිධානගත කිරීමේ කාර්ය පිටුපස බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල සක්‍රීයව දායක වෙලා සිටිනවා. ඒ නිසාද ඔබ ඔය චෝදනාව කරන්නේ? නෑ, අපට ලැබුණු ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව තමයි මායි කතාව කිව්වේ. ඔබ 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 ඒ කරන යෝජනාව මං අරහපු ප්‍රශ්නෙට උත්තරයක් ඕනි. විපක්ෂයේ ඉඳද්දී සල්ලි බලයෙන් ගන්නනවා කියන කාරණාවට කොයිතරම් විදියකට ප්‍රතිචාර දක්වයිද පාක්ෂිකයා? විපක්ෂ කියලා කිව්වේ ඒකාබද්ධ විපක්ෂය. ඔව්. උට ඒකෙදී වුණත් ඒත් සාමාන්‍ය ප්‍රත්‍යක්ෂන මිනිස්සුනේ ඔය කොයි රැලියටත් යන්නේ. ඉතින් කොයි රැලියටත් යන්නේ යන අය කොයි පාක්ෂිකයවත් ප්‍රතග්ජන මිනිස්සුනේ. දැන් දැන් ශ්‍රී ලංකාවේ මම අහපු ප්‍රශ්නේ මූලික ප්‍රශ්නේ මේ කාරණාව මතු වෙන්නේ. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන කාරණාව යම් මේකින් කිරුළපණේ ගොඩ වැඩි වෙලා තිබුණොත් ඔබතුමාලාට දැන්ම ආරක්ෂණයක් ගහලා තියෙනවා. එදාට කියන්න පුළුවන් නේද ඔය චෝදනාව? නෑ, අපි ඒක අපි කෙසේවත් අපේක්ෂා කරන්නේ නැහැ. නිල මැයි දින රැලිය සහ පෙළපාලියට වඩා ඒ පෙළපාලිය වැඩි වෙනවා. මොකද ගිය වතාවෙත් වැඩිම පෙළපාලියක් ওই කිරුළපණේ පිටියේ තිබුණා. මහමතුමනි, දැන් ඔබ ඔබ ඔය චෝදනාව කරන්නේ මේ මූල්‍යමය ශක්තියින්ට යටවෙලා පිරිසක් යන්න ඉඩ තියෙනවා කියන කාරණේ චෝදනාව කරන්නේ ඔබේ පක්ෂයේම පළාත් පාලන නියෝජිතයන්ට නේද ඔය? නෑ, අපේ පක්ෂයේ වුණත් අපේ පක්ෂයේ වුණත් කෙරෙන්නේ වැරද්දක් නා.
ඉතින් ඒ පිළිබඳව විරුද්ධ වන්නට අපේ මතය කියන්නට අපි පසුබට විය යුතු නැහැ. ඒ කියන්නේ මුදලට මතය පාවා දෙන පළාත් පාලන නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිනවා කියන කාරණේ දුබ කියන. ඉතින් දැන් සමහර විට දැන් සුදේව පහුගිය වකවානු තුල මම සියලු දෙනාම කියලා කියන්නේ නැහැ. ඔබත් මාධ්‍යවලට අපටත් වඩා සමහරට ඇහුම්කන් දෙනවා ඇති, පත්‍ර කියවනවා ඇති, රූපවාහිනිය බලනවා ඇති, ගුවන් විදුලියට ඇහුම්කන් දෙනවා ඇති. ඔය වර්ගයේ අපේ මහජන නියෝජිතයන් පිළිබඳව ගෙවිලගේ වකවානුව තුළ කොතරම් ප්‍රවෘත්ති පළ වුණාද? ඉතින් එවැනි තත්ත්ව තුළ මා හැබැයි සියලු දෙනා කියලා නම් කියන්නේ නැහැ. මට බොහෝතත් දෙන්න ප්‍රශ්න දෙක තුනක් එක කාරණයක් අරඹයා මට ඍජු අහන්න තියෙනවා. පළවෙනි කාරණාව ගාල්ලට සෙනග අද්දවන්නට ඔබේ පාර්ශවයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන බලය තියෙන පාර්ශවයෙන් සල්ලි පොම්ප කරන කවුරු හරි ඉන්නවද? කිසිවක් නැහැ. එමනම් මං ඍජු අහනවා සජින්ද වාස් ගුණවර්ධන අම්බලන්ගොඩ ආසර බලමණ්ඩල රැස්වීම හිටියද? හිටියා. මැයිදින රැලියේ සංවිධාන කටයුතු වල මූලිකත්වය ගැන ඔහු කටයුතු කරනවාද ගාල්ල වෙනුවෙන්? නැහැ. ඔහු බලපිටි ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා නිසා බලපිටි ආසනයේ පක්ෂ සංවිධාන කටයුතු කරනවා. එහෙම නැතුව සමස්ත මැයිදින රැලියේ වැඩපිළිවෙල පිළිබඳව ඔහු කිසිදු වගකීමක් දරන්නේ නැහැ. ජනාධිපතිවරයා පැමිණි අම්බලන්ගොඩ ආසන බලමණ්ඩල රැස්වීමේ ඔහු හිටියා. ඒ මගේ ආරාධනෙ තුමාවා. ඒ කියන්නේ දැන් ඔහු හොඳයි. හොඳ නිසා නෙමෙයි මම ඒක ඇකුවේ ඔහු පක්ෂයේ සංවිධායකවරයාව සිරිනතා කල් මොකද මගේ පොදුපතිපතේ මම ආසන 10ම මං ඇර ඉතුරු ආසන 9ම සංවිධායකතුමාලාට දිස්ත්‍රික් සංවිධායකවරුන්ට ඔබ මට මොහොතක් දෙන්න මට මොහොතක් දෙන්න රංගන ඔබතුමා සදහන් කරා කාරණයක් චෝදනා එල්ලවුණු මහජන නියෝජිතයන් පළාත් පාලන නියෝජිතයන් ගණනාවක් සිටියා කියලා. පහුගිය කාලේ වැඩිම චෝදනා එල්ලවුණු පුද්ගලයා තමයි සජින්ද වාස් ගුණවර්ධන මහතා. එතකොට ඔහු මේ සම්බන්ධ වීම දැන් ප්‍රශ්නයක් නැද්ද? මේමයි. දැන් චෝදනා එල්ල කරන්න පුළුවන්. හැබැයි දැන් අපි දන්නවා අපරාධමය කාරණයකදී චෝදනාව සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරන්නට ඕන. සිවිල් කාරණයකදී නම් ශක්‍යතා වැඩි බර අනුව, සාක්ෂි වැඩි බර අනුව තමයි. ඒ නිසා කෙනෙක් අධිකරණයෙන් හෝ වෙනත් විනිශ්චය සභාවකින් හෝ පරීක්ෂණ මණ්ඩලයකින් මොකකින් හරි වැරදිකරු කරන තාක්කල් පූර්ණ නිගමනයක් තියෙනවා ඔහු වරදකාරයෙක් නොවේ කියලා. ඔහුගේ සම්මුතිවාදී ආණ්ඩුවට මීට කලින් ඔක තේරුන්නේ නැද්ද? තේරුණා කිව්වේ. ඔය කාරණාව ඔබ ඔය දැන් කියපු කාරණාව කෙනෙක් වරදකරු වෙනකන් නිවරදකරු කියන කාරණාව ඔබේ සම්මුතිවාදී ආණ්ඩුව ආපු පහුගිය වකවානුවේ තේරුන්නේ නැද්ද? එල්ල කරපු චෝදනායක බැලුවම ඔබට තේරුණ එක ආණ්ඩුවට තේරුන්නේ නැහැ නේද? නෑ. මම දන්නේ නැහැ ආණ්ඩුව හෝ රජයේ විදියට මේ රංගන කවුරු අපේක්ෂා කරනවද කියලා. හැබැයි ඉතින් පොදු ධර්මතාවයන් සහ රටේ සාමාන්‍ය නීතිය ඉතින් කවුරුත් දැනගත යුතුයි. අපිට හිතෙන්නේ නෑ දේශපාලනේ හැටි බලන්න වගේ එකක්ද? මොකද්ද මේ වගේ දේවල් වෙනකොට ඇහෙනකොට හිතෙන්නේ දැන් මේ විදිහට සංවිධාන කටයුතු එතන සිදු වෙනකොට ඒ රැස්වීම ඉන්නකොට මේ දේශපාලනේ හැටි තමයි කියලා කියන්නද වෙන්නේ? තීර සමාජයක රංගනගේ මතය වෙන්න පුළුවන්, රංගනගේ අදහස වෙන්න පුළුවන්. මම ප්‍රශ්නාර්ථයක් කියන්නේ. ඔව්. මම ඒකත් එක්ක ඉපබෝන වෙන්නේ නැහැ. මම තමයි එතුමට ආරාධනා කළේ. මුතුම එතුමා තවමත් බලපිටිය ආසනයේ සංවිධායක වෙන නිසා මගේ ආරාධනය පිළිගන්නේ එතුමා ආවා. හොඳයි, අපි පළාත් පාලන නියෝජිතයන් ගැන කතා කරපු නිසා පළාත් පාලන නියෝජිතයන්ගේ මතයටත් ඇහුම්කන් දෙමු. අපි සූදානම් බලන්න පළාත් පාලන නියෝජිතයන් මොනවද කියන්නේ කියලා. සඳහන මහලේකම්වරයා විවිධ ආකාරයේ ආරාධනා කරලා මහින්ද ජනපතිතුමා ගේන්න උත්සාහ කරන සඳහන මහලේකම්වල නිවැරදි දැන හිටගත්ත නම් අද මේ වගේ හිඟා ගන්න ඕනේ නැහැ. මේට වැඩිය හොඳයි මේ දිනේ කරන්න ගාලු පාටවල විගානක් දාගෙන මිනිස්සු එකතු කරන. අපි දැක්කා මේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවක්. හැබැයි මේ මාධ්‍ය සාකච්ඡාවේ හිටියේ පක්ෂ මාරු කරපු බත් බැලුවෝ ටිකක්. ඒ නිසා මේ බත් බැලුවන්ට කියනවා අපි කිරුළපලට සෙනග ගේනවා. ඒ කියපු 5000 අපිට ගණන් කරලා පෙන්නන්න. අපි එනවා දැලිපියක් කරන් 5000 හිටියොත් එම් බෙල්ල කපා ගන්න. කාගවත් බෙලි කපන්නේ නෙමෙයි. ලස්මන් න්‍යාපා මහින්ද සමරසිංහ SP දිසානායකලා තමයි අද කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දිනේ සාර්ථක කරගන්න සහයෝගය ලබා දෙන්න කියලා. මේ අය ජනතාව ප්‍රතික්ෂේප කරපු අය. අනිත් පැත්තේ ලස්මන් කිරියල්ලා කියනවා ඒකාබද්ධ විපක්ෂයේ මේ රැලියට යන්න එපා, යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ රැලියට කියලා. එහෙම කියන්නේ ලස්මන් කිරියල්ලා කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක ඇමතුමා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැඩුවේ. අද සමස්ත රටේ ජනතාවම පක්ෂයේ මහලේකම්තුමා විදියට ඔබ හඳුන්වන්නේ කවටෙක් හා නිමිටියෙක් විදියට තමයි. ඒක නිසා වයඹ පළාතේ සියලුම ජනතාව කිරළපොළ රැළියට ගිහිල්ලා මහින්ද රාජපක්ෂ යුගය නැවත බිහි කරන්න අපි කටයුතු කරනවා. පුළුවන් නම් ලේකම්තුමනි තියපා විවිධ පරීක්ෂණ අපි ඔබට බය නැහැ කියලා මේවත් අත්පකාර කරනවා.
පලාත්පාල නියෝජිතයන් සාතිශය බහුතරය මහින්ද රාජපක්ෂ මහතා සමග කිරුළු පෙරළෙනවා කියන තැන ඉන්නේ. ඇයි මේ? නෑ ඉතින් ඒක සමහරට පළත් ඒකයි මං කිව්වේ පළත්පාල නියෝජිතයන්ගේ මතේ වෙන්න පුළුවන්. නමුත් ඒ අයගේ මතය සමස්ත ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයම නොවේනි. ඔය අයම නේ ගිය සැරේදිත් මේ කිරලපර රැලිය ගැන කතා කළා. ඔය අයම නේ ඉතින් ගිය මේ ජනාධිපතිවරණෙදි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔය කට්ටියත් වැඩ කළානේ. ඉතින් පාර්ලිමේන්තු මැතිවරණෙත් කළානේ පක්ෂ වෙනුවෙන්. ඉතින් ඒ නිසා ඒ ඇයට එතරම් විශාල බලයක් තියෙනවා නම් එහෙනම් අපි සියලු දෙනාම වැඩ කරපුලේ දිනන්ට ඕනනේ මැතිවරණ. ඉතින් ඒ නිසා එතුමල්ලා ඉතින් එතුමල්ලාගේ අදහස කියනවා. මම එතුමල්ලාගේ කියන අදහස ඔය වාකාරයේ කියන්නට බලපාපු හේතු සාධකක් තිබෙනවා. අපි කැමතියි දැනගන්න. අපි කැමතියි දැනගන්න. සමහර දේ තියෙනවා සුදේව ඒක ප්‍රසිද්ධියේ කියන්නට අපහසු කාරණා. ඒ නිසා සමහර කාරණා තිබෙනවා. ඒ නිසා ඒක සියලු දේ කියන්නට බෑ. ඒක මේ වරදව වටහා ගන්නට එපා. මොකද නමුත් කෙසේ නමුත් මා දකිනවා ඒ අය මොනවා කීවත් ඒ අයගේ මතයත් එක්ක එකඟ නොවන අතිබහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් සිටිනවා. මොකද අපිත් මහ පොළොවේ පය ගාලා දේශපාලනය කරන අය. ඉතින් අපිත් එක්කත් මිනිස්සු කතා කරනවා. ඒ නිසා ඒ தත්ත්වයේ මුළු රටේම සහ සියලු දෙනාගේම මතය අදාස නොවේ. මහමතුමනි, දැන් පළාත්පාල නියෝජිතයන් ඔය සාකච්ඡාවලදී අතුගෙන තවත් ප්‍රධාන කාරණයක් තමයි, හොඳයි එහෙනම් පළාත්පාලනේ මැතිවරණය තියන්න තියලා බලන්න කියන කාරණේ. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් එකතු වෙච්ච මේ සම්මුතිවාදී ආණ්ඩුව පළාත්පාලනේ මැතිවරණය පවත්වන්නේ නැහැ. ඒකට හේතුවක් දාගන්නවා මැතිවරණ කොට්ටාස නිර්ණය කිරීමේ කටයුතු සම්බන්ධව තාම ඒ කටයුතු අවසන් වෙලා නැති නිසා තමයි මේ කාරණේ කරන්න බැරි කියන කාරණේ. හැබැයි දැන් මේ මැති මේ මේ මැයි දිනේ පවත්වලා ගොඩ වැඩි පැත්ත බලලා මේ තීරණයට එයිද? ඒ කොහොමද මේ මේ සුදේව එහෙම කියන්නේ? මේක අර කාලාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවලින් කරන කතාවක්. ගොඩ වැඩි වුණාම තියයි කියන්නේ. එහෙම ඉතින් එහෙම වෙන්නේ නැහැ කොහොමත්. ඉතාම ඉක්මනින් සීමා නිර්ණය කොමිෂන් සභාවේ අවසාන වර්තාව ලැබුණු විගස පළාත්පාලන මැතිවරණයේ තියන්න තමයි රජය අපේක්ෂා කරන්නේ. ඔබතුමාලගේ අර ඊට කලින් ආණ්ඩුවේ ඔබතුමා හිටපු කලින් ආණ්ඩුවේ මැතිවරණ කලින් දෙනකොට චෝදනාවක් එල්ල කරන්න ගත්තා මේ මැතිවරණ හැමතිස්සම දෙනවා කියලා. ඒකද වඩාත්ම දැනෙන චෝදනාව? එමත් නැත්නම් මැතිවරණ කල් දානවා තියෙන කාලෙට තියන්නේ නැහැ කියලා දැන් එළවෙන චෝදනාවද වැඩියෙන් දැනෙන්නේ? මගේ නම් පෞද්ගලික මතය රංගන මැතිවරණ නිසි වෙලාවට තියන්න ඕන. කරක්කු කිරීමත් අවශ්‍ය නැහැ. කලින් තීමත් අවශ්‍ය නැහැ. පළාත්පාලන මැතිවරණයේ පරක්කු කිරීම පතරම් ගැලපෙන්නේ නැහැ කියලා ඔබතුමා කියන්නේ. නෑ, පළාත්පාලන මැතිවරණය ප්‍රමාද වීමට හේතුව අර කලින් කතා කළා වගේ. මොකද ඔය පළාත්පාලන නියෝජිතයන්ව තමයි දීර්ඝ කාලෙක ඉඳලා හිටපු ජනාධිපතිතුමාට කීවේ මෙම සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය සාමාන්‍ය කෙනෙකුට ජයග්‍රහණය කරන්නට අපහසු, දැඩි වෙහෙසක් දරන්නට වෙන, දැඩි මුදල් වේදම් කරන්නට වෙන ක්‍රමයක් ක්‍රමයේ වෙනස් කරන්න. ඒ අනුව තමයි ක්‍රමය වෙනස් කරන්නට ගියේ. නමුත් ඒ ක්‍රමස් කිරීම පිළිබඳව ගීමිති සීමා නිර්ණය පිළිබඳව ඇති වුණු ව්‍යාකූල තත්ත්වයන් මත පැමිණිලි 2000කට වඩා වැඩි ප්‍රමාණයක් ගොනු වෙලා තිබුණා. මහත්මයනි, ඒ බව දැන දැන සීමා නිර්ණ කටයුතු වලට කාලය යනවා. මේ බව දැන දැන ඇයි පළාත්පාලන ආයතන විසිරුවා හැරියේ? තව කාලය දීර්ඝ කරගන්න තිබුණා. නෑ, පළාත්පාලන ආයතන වල නිල කාලය අවසන් වුණා. නිල කාලය අවසන් වුණා. ඒ කියන්නේ පළාත්පාලන ආයතනික සාමාන්‍යයෙන් නිල කාලයේ වසර 4ක් විශේෂ හේතුවක් මත යම් දීර්ඝක්‍රීමක් කරතේ. එතීම යම් දීර්ඝක්‍රීමකුත් කළා. දැන් ඊට පස්සේ මේ සුදේව කියන කාරණාව තවදුරටත් දීර්ඝක්‍රීමක් කරන්න ඉඩක් තිබුණා. ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන තිබුණා. තමයි මේක විසිරුවා හැරි. එතකොට වැඩිපුර බලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පහයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළා තියෙන්නේ තමන්ගේම කණ්ඩායම විසිරුවා හැරලා ඔවුන්ට අසාධාරණයක්නේ. ඒක ඉතින් රංගන හිතනාකාරයට ඉතින් මා දන්නේ අසාධාරණයක් කළා කියලා ඔබේ පක්ෂයට. මොකද ඒක මට ඍජුව, මොකද ඒක මට ඍජුව උත්තරයක් දෙන්න අපහසුයි. මොකද ඒක මගෙන් සිදුවෙන කාරණයක් නෙමෙයි. මට පළාතේ මම දකුණු පළාතේ පළාත්පාලන විෂය භාරයේ මැතිවරයා. නෑ, අපි අපි මෙහෙම ගමු. දැන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට මම ඔබෙහි නිලයක් දරන පුද්ගලයෙක් හැටියට නෙමෙයි, මම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් හැටියට ඔබට හිතන දේ රංගන අහපු ප්‍රශ්නේ. නෑ, මම මගේ ඒ කාරණේ පිළිබඳ මගේ පෞද්ගලික මතයක් තිබෙන්න පුළුවන්. ඒ මතය අනුව නම් මම පෞද්ගලිකව නම් මම ඒ හිටපු පාලන තන්ත්‍රයේ මහජන නියෝජිතයන් තවදුරටත් හිටියා නම් වඩා
හොඳයි කියන මතේ මම පෞද්ගලිකව සිටිනවා. අපිට ගොඩක් වෙහෙස දරන්න වුණා ඔබතුමාගේ හිතේ තියෙන දේ එළියට ගන්නනේ. ආණ්ඩුවේ ඉන්නකොට බලන්න වෙන දේවල්. ඒ ඔබතුමාට හිතෙන හැටි ඈ. ඊටම සම්බන්ධ තව ප්‍රශ්නයක් අහන්න. අපිටම දැන් මේ දැනට තියෙන තත්ත්වය හරියට තක්සේරු කරොත් මේ පළාත් පාලන නියෝජිතයන්ගේ කතාවත් අනුව පළාත් පාලන මැතිවරණය මේ මොහොතේ තිබ්බොත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය කියලා හඳුන්වන කන්නේ උඩින් දිනනවා. ඒක නෙමෙයිද ගණන් හැදෙන්නේ. නෑ ඉතින් ඔය මම ඇහුවේ මේ විමල් ඔය ඔක්කොමත් එකට එකතු වෙලා අපිත් වැඩ කරලානේ අපි ඡන්ද දෙකක් පෙරදුනේ. ඉතින් කොහොමද මේ අය මේක කියුව එකල මේ කොටසක් විතරක් කියන කතාවෙදි කොහොමද දිනන්නේ? කොහොමද දිනන්නේ? ඔයා හිතන්න කණ්ඩායම් දැන් මේ අය බෙදිලා ශ්‍රී ලංකේක වෙනම ඉල්ලද්දි ඒකාබද්ධ විපක්ෂය වෙනම ඉල්ලද්දි එක්සත් ජාතික පක්ෂය වෙනම ඉල්ලද්දි ඇති වෙන ප්‍රතිඵලය ගැන හිතා ගන්නකෝ. ඒක මේ තමයි වඩාම මුල්ම මූණ දෙන්න මැතිවරණ පළාත් පාලන ආයතන නියෝජිතයන් මීට වඩා ටිකක් හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දීලා කටයුතු කළ යුතු වෙනවා. මොකද අපි ඉතිහාසෙ දැකපු දෙයක් තමයි අපි බෙදුන දා පෙරදිලා තිබෙනවා. හැබැයි ඒකට බැඳුන දා අපි දිනලා තියෙනවා. මහමෙතුමනේ මම සුදේව අර කලින් අර මූල්‍ය ලාභ නිසා එනවා කියපු කාරණාව ටිකක් සිත් ගන්න අසලු කාරණාව. මම කැමති ඒ කාසි අනිත් පැත්ත හරවන්න. විපක්ෂයේ ඉන්නකොට සල්ලි දීලා සරඟ ගෙන්නන්න පුළුවන් නම් ආණ්ඩු කරන කාලේ කොහොම සල්ලි බෙදිලා බෙදුවද කියලා කියන්නකෝ. ඔබත් ඒ ආණ්ඩුවේ හිටියනේ. නෑ. ඒක මට අදාළ වෙන්නේ නෑ මෙයා. මොකද මම කිසි දවසක ඒ වගේ තත්ත්වෙට වැටිලා නෑ. මොකද මගේ ආසනයේ උදවිය කිසිදාක එවැනි මූල්‍යමය හෝ වෙනත් පෞද්ගලික වාසිතකා යන අය නෙවෙයි. නෑ. ඒ කාලේ ඔය කියන පවුලේ උදවිය ඔබේ දිස්ත්‍රික්ක ඔබේ ආසනවල සල්ලි බෙදුවේ නෑ. නෑ නෑ නෑ. දවුන්නේ. මට අදාළ වෙන්නේ. ආණ්ඩු බලතිද්දි සල්ලි බෙදපු නැති අය දැන් බෙදයිද? නෑ. මේ වුණේ දැන් මෙතන ලොකු අභියෝගයක් තියෙනවනේ මෙයා. එදා නොකරපු දේ අද කරන්න පුළුවන්. ඒකයි. එදා නම් අපි දැනුවත් මගේ ආසනය තුල නම් ඒක මට වගකීමෙන් කියන්න පුළුවන් එවැනි කිසිවක් සිදු වුනේ නෑ. වෙන රටේ කොහොමත් තැනක ඔබට ආරංචි වෙලත් නෑ. නෑ එහෙම ආරංචි. හැබැයි චෝදනා එල්ලනවා එවකට විපක්ෂය. ආ වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. නමුත් ඒ වකවානුව තුල මට කියන්න බැහැ. නමුත් අදත් විශ්වාස කරන තු ආරංචි මාර්ග වලින් තමයි ලැබිලා තිබෙන්නේ. නමුත් අපි ඒක තාම හරියටම සනාථ කළ කියන්න බෑ. නමුත් ආරංචි මාර්ග වලින් ලැබෙමින් පවතිනවා. සීමාවෙන් එහා දේශපාලනය සලකුණ වෙබ් අඩවියත් අප මතක් කරන්නම් www.hirutv.lk/salakuna ඔබට අපත් සමගින් සම්බන්ධතා පවත්වන්න පුළුවන් මේ වෙබ් අඩවිය ඔස්සේ තියක් මතක් කරමින් අපි යලිත් ශාන් විජේලාල් සිල්වා මහමෙතුමා සමග සලකුණ දේශපාලන සංවාදය ක්‍රියාත්මක කරමු. මහමෙතුමනි දැන් මෙවර නැවතත් විනය පරීක්ෂණත් කරලියට එනවා. මේ කාරණාත් එක්ක දැන් පසුගිය වතාවෙත් යම් යම් හයිට් පිටි රැස්වීමට පවා විනය පරීක්ෂණ ගැන කියවුනා. නමුත් ක්‍රියාත්මක වුණේ නැවතත් විනය පරීක්ෂණ කරලියට ඇවිල්ලා මේ පළවෙනිදායින් පසුව දැඩි විනය ක්‍රියාමාර්ග අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ දකින්න පුළුවන් වේවිද? ඇත්තටම සුදේව දැන් පක්ෂෙදී පක්ෂයේ සියලු සමාජිකයන් පක්ෂයේ ප්‍රතිපත්තිය දර්ශනය වගේම පක්ෂයේ විසින් ගරු ලබන තීන්දුව තීරණයක් ඉන්නට ඕන. එහෙම නොහිටියොත් ඒක විනය කඩකිරීමක්. ඉතින් පහුගිය වකවානු තුල එවැනි අවස්ථා බොහොමයක් තිබුණා. නමුත් ඒකෙදී යම් තදබල තීන්දුව තීරණ නොගන්නටත් සුවිශේෂ හේතුවක් තිබුණා. මොකද ඒ තුලින් පක්ෂයේ යම් බෙදීමක්, කැඩීමක් හෝ අර්බුදයක් ඇතිවීම හැකිතා කවම කරගන්න. ඉතින් ඒ නිසා සමහර විට ඒකෙදී පක්ෂ නායකත්ව හැටියට වර්තමාන ජනාධිපතිතුමා ලොකු ඉවසීමකින් කටයුතු කළා. මොකද එතුමත් බලන්නේ හැම අවස්ථාවකදීම මේ ප්‍රශ්නය හැකිතාක් සමතයකට සහ තත්ත්වයන් සමනයකට පත් කරගන්න. ඉතින් බොහොම ඉවසිලිවන්තව කටයුතු කළා. හැබැයි එතුමගේ ඉවසීම කවුරු හරි හිතනවා නම් ඒක නිවට කමක්, නිහාලු කමක්, නොහැකියාවක් කියලා ඒක එහෙම නෙවෙයි. කෙසේ නමුත් සමහර විට දැන් අර ගමෙත් කතාවක් තියෙනවා ඉවසන ඉවසීමේ සීමාවක් තියෙනවා කියන. සමහරට සීමාව ඉක්ම ගිය විටදී යම් තදබල තීන්දුව తీරන ගෙනෙන්න පුළුවන්. සීමාව ඉක්ම ගිය විටදීත් මහින්ද සමග ජනතාව ඉන්නවා දැකලා නැවත ඉවසන්න වේද? ඒක නම් මම හිතන්නේ මේ වතාවේදී කොහෙත්ම වැදගත් සාධකයක් වෙන එකක් නැහැ. ඒ කියන්නේ ඔබට විශ්වාසයක් තිබෙනවා කිරුළපනේට වඩා ගාල්ලි සෙනෙක ඉන්නවා කියලා. එහෙමද? ඔව්, ඇත්තටම වෙනවා. ඇත්තටම වෙනවා. විනය පරීක්ෂණ තියලා පක්ෂයක ඒකත්වය ගොඩනගන්න රැකගන්න පුළුවන්ද? විනය නෑ. පක්ෂයක ඒකත්වය පක්ෂයක සමගිය රකින්න පුළුවන්ද? විනය පරීක්ෂණේ තියෙන බලය පක්ෂයක වැරදක් කරනවා නම් කෙනෙක්
ඒ වරද පිළිබඳව යම් දැනුවත් කිරීම කළ ඒත් නිවැරදි කරගන්න නැතිනම් අවසාන ප්‍රතිඵල හැටියට යම් දඬුවමක් ලබා දිය යුතු නේද විමාන? නමුත් මහමැතිතුමනේ මේ පිළිබඳ අවසන් තීරණ ගන්න මධ්‍යම කාරක සභාව තුළ කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මධ්‍යම කාරක සභාවේ තීරණය පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් කතා කරන්නේ අපි බලමු. ජනතාව සංවිධානය වෙලා ඉවරයි. කිරිලපන මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් තිබෙන මෛරැලිය සහභාගී වෙන්න සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු විරෝධී මෛරැලිය පවත්වන්නේ අපි. මේ මධ්‍යම කාරක සභාවෙන් තීන්දුවක් අරගෙන නැහැ මේ මෛරැලියට වෙනම සහභාගී වුණොත් දඬුවම් කරනවා කියන්නේ. මොකද මම මධ්‍යම කාරක සභාවේ උපසභාපතිවරයා. අන්තිම මේ මධ්‍යම කාරක සභාවට පැසෙච්ච කෙනෙක් මම. එතනදී කවදාවත් කිව්වේ නැහැ මේ දිනේ වෙනම ගියොත් නැත්නම් කිල්ලපනට ගියොත් නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ ගියොත් අපි ඒගොල්ලන්ට දඬුවම් කරනවා කියන එක මධ්‍යම කාරක සභාවෙන් නම් ඒ තීන්දුව ගන්න නැහැ කියන එක මම කියන්නේ. ඔබ කියන්නේ මධ්‍යම කාරක සභාවේ නොගත් තීරණයක් මේ පළවෙනිදායින් පසුව ගනී කියලාද? මෙහෙමයි සුදේව. දැන් ඔය එතුමා කියන මධ්‍යම කාරක සභාවේ මමත් ඉන්නවා. හැබැයි ඉතින් මධ්‍යම කාරක සභාවට එහෙම තීන්දුවක් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි කිසිවිටකත් අපේක්ෂා කරන්නේ නැහැ අපේ පාක්ෂිකයා පක්ෂයේ විනය කඩාවි කියලා. හරි. ඉතින් ඒ නිසා කොතනකවත් කියන්න ඕන නැහැ කලින් මේවා කැඩුවොත් එහෙම දඩුවම් දෙනවා කියලා. ඒ නිසා යම් අවස්ථාවක හැබැයි කැඩුවොත් එවිට අවශ්‍ය කටයුතු සම්මත නීතියානුකූල ක්‍රමවේදය තුළ පක්ෂ විවස්ථාවට එකඟව කරනවා. ඒකත් කාලාර්ථය අසම්භාව්‍ය ක්‍රියාවක් වෙයිද? ඔව්. එම්ක මුලදි කියන්න මුලදි තීන්දුවක් ගන්න ඕනේ නැහැ. දැන් මේ වරද කළොත් දඬුවම් දෙනවා කියලා කියන්න ඕනේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම දන්නවා වරදක් කළොත් වරදට දඬුවම උරුමයි. හැබැයි නොකිය කියනවා නේද? පක්ෂයේ නිලධාරීන් යම් යම් ස්ථානවලදී විශේෂයෙන්ම සන්ධානය මහලේකම්වරය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා, ප්‍රධාන අමාත්‍යවරුන් විවිධ තැන්වලදී සඳහන් කරනවා නිකන් තරවටු කිරීමක් වගේ යන්න ලෑස්ති වෙන්න එපා වගේ. මෙහෙමයි. සමහර වෙලාවට මාධ්‍යවලින් ඒ ඇයට ප්‍රශ්න අහනවා. ඇහුවාම ඉතින් ඒ උත්තර දෙන්න බෑ. නමුත් මධ්‍යම කාරක ස්වභාවට කිසි විටකත් එහෙම ඉදිරියේ ඇතිවේ කියන අපේක්ෂා කරන දෙයක් ගැන එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක විනය තීන්දුව ගන්නවා කියන එක මධ්‍යම කාරක ස්වභාව තීන්දුව කරන්න ඕනේ නැහැ. ඒක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. හැබැයි අර ඔබ කිව්වා වගේ දැන් මහලේකම්තුමා සන්ධානේ හෝ පක්ෂ මහලේකම්තුමාගෙන් ප්‍රශ්නේ ඍජුව දැන් අර රංගන මට කිව්වා මම ඍජු උත්තරයක් අපේක්ෂා කරනවා කියලා. ඒ වගේ ඍජු උත්තරයක් කියන්න කැඩුවොත් විතරද එතකොට උත්තරයක් දෙන්න ඇති. නමුත් ඒක මධ්‍යම කාල ස්වභාවයේ තීන්දුව කරන්න ඕනේ නැහැ කලින්. හරි මහමතුමනි අපි මෙහෙම ගමු. හයිට් පිටියේ රැස්වීමට කලිනුත් මාධ්‍ය ඍජුව ඔය ප්‍රශ්නේ ඇහුවා. එතකොටත් කිව්වේ දැන් කියන කාරණා ටිකම තමයි. ඉවසල ඉවසල අවසානයේදී තීන්දුවක් ගන්න සිද්ධ වෙවි කියලා. හැබැයි එදත් ඉවසුවා. මෙදත් ඉවසයිද? ඔව්. එදා ඒ විසීම තිබුණා. හැබැයි මටත් යම් වගකීමකින් කියන්න පුළුවන් මේ වතාවේ ඊට වඩා එහා ගියපු තීන්දුවක් ගැනීම කියලා. විශ්වාසයෙන් කියන්නේ. විශ්වාසයෙන් කියන්නේ. එහෙම නැත්නම් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ස්ථාවරය දැකලා දිගටම ඉවසන්න වෙයිද? නැහැ. ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් ඒකමර ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පළාත් පාලන නියෝජිතයන් කියනවා ඔක්කොටම කලින් ශ්‍රී ලංකාවේ මහලේකම්ට පළමුව විනය පියවර අරන් ඉන්න ඕන කියලා. ඔව් දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා එදා යම් දේශපාලන තීන්දුවක් ගත්තා. හැබැයි ඉතින් එතුමාට විරුද්ධව තිබුණේවා පක්ෂයේ මධ්‍යම කාරක ස්වභාවම ඒක ඉවත් කරලා තියෙනවා. දැන් මධ්‍යපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂ සමාජිකත්වය තහනම් කරලා තිබුණා. නමුත් ඊළඟට රැස්වුණු මධ්‍යම කාරක ස්වභාවය කියන්නේ එතුමා සභාපති වන්නට පෙර ආතුව මහින්ද රාජපක්ෂ මහත්තුමා පක්ෂ සභාපතිවරයා ඉන්න වකවානුව තුළ තිබු අවසාන මධ්‍යම කාරක සභාව රැස්වීමේදී ඒ සියලු විනය පියවර ඉවත් කරගත්තා. මහමෙතුනි මේ ලංකාවේ දේශපාලන පක්ෂවල මහා නාටකයක් නේද මේ රංග දැක්වෙන්නේ? තමන්ට ඕන ඕන විදිහට ව්‍යවස්ථා වෙනස් කර කර ඒ යුගල නායකත්වයන් වන්දනා කර කර ජනතාවට සිද්ධ වෙලා තිනවා නේද මේ රංගනය බලාගෙන ඉන්න. මම හිතන්නේ ඒක විමල්ට පේන හැටි වෙන්නේ ඇති. විමල්ට ඒක පේනවා ඇති. එවැනි තත්ත්වෙනුත් පක්ෂ තුල නැතුවා නොවේ. කියන ඔබ 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 මහමැතිතුමනි මේ ටිකක් ඇඟ බේර ගන්නත් උත්සාහ කරනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ බෙඩිපුර කතා කරොත් ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්ද? එහෙම කියන්නේ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තුළ තියනවා දෝ කියන ප්‍රශ්නාර්ථය අපිට මතුවෙනවා. ඔබතුමා මේ ඇඟ බේර ගන්න හදන විදිහ. නෑ. දැන් මෙහෙමයි. දැන් සමහර ප්‍රශ්න තියෙනවා ඍජුව සුදේව මගේ මට්ටමේ මට අවසාන උත්තරය දෙන්න බෑ. මොකද බම්ම පක්ෂයේ දරණ තත්ත්වයේ තුල පක්ෂය ඇතුලේ පාලනයක් තියෙනවද?
පක්ෂය ඇතුළත මෙහෙමයි. පක්ෂය ඇතුළත පාලනයක් කියන්නේ මෙහෙමයි. අපි දැන් ඉන්න මධ්‍යම කාරක ස්වභාව සියලු දෙනා පක්ෂ ප්‍රතිපත්තිය තුළ නායකයා සමග කටයුතු කරනවා. ඒතර නමුත් කොයි අවස්ථාවකවත් වර්තමාන පක්ෂ නායකත්වයෙන් එහෙම බලකිරීමක් සහ අනවශ්‍ය මැදිහත් වීම සිදු වෙනවා බොහොම අඩුයි. සිද්ධ නොවන පක්ෂය ඇතුළේ හිරකිරීමක් කළා පක්ෂය ඇතුළතදී කට්ටිය රඳවා ගැනීමට දඩයමක් තියෙනවද? නෑ, එහෙම දෙයක් නෑ. එහෙම දෙයක් නෑ. ඒරංගනේ මහන්න සුවිශේෂ ඔබ උත්තර දෙන විලාසයත් එක්ක මම එක අහන්න තියෙනුකම නෑ. එහෙම කිසිවක් නෑ. මට එහෙම කිසිම ප්‍රශ්න ගැටලුවක් නෑ. එහෙම ගැටලුවක් නෑ. නමුත් මම මෙද්දි පිළිතුරු දිය යුත්තේ මධ්‍යම කාර්ය සභාව නියෝජනය කරන කෙනෙක් හැටියෙන් වගකීමක යුතුවයි. ඒ නිසා ඒකෙදි මට අවසාන තීන්දුවක් දෙන්න බැරි කාරණාවලට ඍජුත්තරයක් දෙන්න බැරි කාරණාවලට මට ඍජුත්තරයක් දෙන්න පුළුවන් කමක් නැහැ. පක්ෂය ඇතුලේ පාලනයක් සහ දඩයමක් පිළිබඳව මම ඔබෙන් ප්‍රශ්න කරපු වෙලාවේ මේ වන විට ආණ්ඩුව පැත්තෙන් මාධ්‍ය දඩයමක් පටන් අරගෙන තියෙනවද? ආණ්ඩුව පැත්තෙන් කීවේ රංගන ආණ්ඩු පාර්ශවෙන්? ඔව්. මාධ්‍ය දඩයම් කරන්න මාධ්‍යට තර්ජනය කරන්න හැම උත්සාහයක් දරනවද? ඒ වගේ දේවල් ඉතින් කියවෙන අවස්ථා තියෙනවා. ඒකයි මම කිව්වේ මට ආණ්ඩුව කරන සියලු දේවලට මට වගකීමක් දරන්න බෑ කියලා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක්. ඒ කියන්නේ ඔබ 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 පිළිගන්නවද යහපාලන ආණ්ඩුව පාලනයට එනකොට කියපු මාධ්‍ය නිදහස ඔවුන්ගේ ක්‍රියාව තුළ දැන් නැහැ කියන කාරණේ? මේකයි සුදී මම යහපාලන වැඩපිළිවෙලට ඡන්ද දීපු කෙනෙක් නෙමෙයි. ගම පැහැදිලිව කියන්න. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත් වුන නිසා මම එතුමා සමග කටයුතු කරනවා. එහෙම නැතු මම කිසිම අවස්ථාවක 2015 ජනවාරි 8 වෙනිදා හෝ 2015 අගෝස්තු 17 වෙනිදා හෝ යහපාලනට මම ඡන්දය පාවිච්චි කරපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ ඔබ යහපාලන ප්‍රතිපත්ති වලට එකඟ නැහැ. නෑ. අපි කවුරුත් යහපාලනයට කැමති. හරි. නමුත් මේ ඉදිරිපත් කරපු යහපාලන කටයුත්ත වෙනුවෙන් මම මගේ ඡන්දය පාවිච්චි කළා නෑ. ඒ කියන්නේ ඔබ යමක් පිළිඅරගෙන කතා කරා. ඔබ 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 පිළිගන්නවා ඒ යහපාලන ආණ්ඩුව තුල කියපු මා ඍජුව ප්‍රශ්න කරපු කාරණේ රංගන අහපු කාරණේ මාධ්‍ය නිදහස කියපු ආකාරයෙන් නැහැ කියන කාරණේ ඔබතුමා පිළිගන්නවද? මාධ්‍ය පිළිබඳව දැන් අපිට එකපාරට ගනු ලබන පියවර පිළිබඳ අවසාන විනිශ්චයකට එන්න අමාරුයි මියා. දැන් මේ ඉදිරිපත් කරන මාධ්‍ය පිළිබඳ කරන කටයුතු වල බලාපොරොත්තු වන අරමුණු සහ පරමාර්ථ කුමක්ද යන්න කිලිබඳව ටික කලක් ගිහිල්ලා තමයි බලන්නට ඕන. ආරම්භයේදීම සර්ව සුභවාදී වූ අසුභවාදී වූ යම් දෙයක් මම දකින්නේ නැහැ. ඒ නිසා ඒ ක්‍රියාත්මක වෙනකොට කවරාකාරයෙන් ක්‍රියාත්මක වෙනවාද කියන එක පිළිබඳව දැඩි විමසිල්ලකින් අපි සිටිය යුතුයි. තේරුම් ගන්න තමයි මේකට එන්න ඕන. ඔබේ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්. හොඳයි. ඔබතුමාට කතා කළ හැකි සීමාවෙ මේට පිළිතුරු දෙවි කියලා විශ්වාස කරනවා. දැන් ඔලුගෙඩි ගන්න නෙමෙයි කිරුළපන සහ ගාල්ලේ මෛරලි දෙක අතර ප්‍රතිපත්තිමය වෙනසක් තිබෙනවාද? නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නම් ප්‍රතිපත්තිමය අතර ලොකු වෙනසක් තියෙන්න බෑනේ. ඒකම ප්‍රතිපත්තියෙන් ඒ අයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ. හැබැයි ඉතින් ඒකාබද්ධ විපක්ෂය තුළ සිටිනවා ඇත්තටම අන්ත ජාතිවාදී යම් අදහස් තරණ අය. මම කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඔය ඉන්න කතා කරන උදවිය කියලා. නමුත් අපි දන්නවා අන්ත විදියට ජාතිවාදී සහ අන්තගාමීව කටයුතු කරන අය. කවුද ඒ අය? ඒකයි මා කිව්වේ මේ 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 විමල් අර සමහර ප්‍රශ්න එක පෞද්ගලික මට්ටමට වෙනනවා මා කිව්වොත්. නමුත් ඉතින් මම හිතන්නේ මුළු රටම දන්නකොට ප්‍රවීණ මාධ්‍යවේදී කැට විමල් නොදන්නවයි කියලා මම හිතන්නේ නැහැ. අපි කැමති ඔබතුමාගෙම දැනගන්න කවුද? ඔයතරම මගේ ඍජුවම උත්තරේ අපේක්ෂාවෙන් දැන් සමහර මං කිව්වා මම බලාපොරොත්තු වුණු උත්තරේ දන්නවා. නමුත් ඒක සමාල්ලාට දෙන්න නොහැකිම ගැන කතා කරගන්න. අපි ඔබතුමාට උදව් කරන විමල් වීරවංශ සහ උදේ ගම්මන් පිළිගන්න දෙන්න. හරි. ඒගොල්ල කලින් කොයිද හිටියෝ බයන්නේ? ඔය තේ ආණ්ඩුවේ හිටියයි ගොල්ලෝ. අන්ත ජාතිවාදීන්ට ඉන්න පුළුවන් ආණ්ඩුවක් ඒ ආණ්ඩුව. ඔව් ඉතින් ඒකනේ දැන් එක කණ්ඩායමක ඉන්නකොට දැන් ඒ අවස්ථාවේදී ඒ ආණ්ඩුව තුල විවිධ පක්ෂවල හිටියා. දැන් මේ පාලන තන්ත්‍රය තුලත් ඉන්නවා. ඉතින් ඒක අපට ඒව සමහර ඒවා පුජ්‍යලානුබද්ධ සාධක, පුජ්‍යලයාගේ චර්යාවන්, පුජ්‍යලයාගේ හැසිරීම, පුජ්‍යලයන්ගේ ප්‍රතිපත්ති ඒවත් ඉස්මතු වෙනවා. නමුත් අරාය තුල කතාබහින් පැහැදිලිව රටටම පේනවනේ ඒක. පැහැදිලිව පේනවා. මට අදත් ඇත්තටම පුදුමේ වැඩ කරන ජනතාවට මේ ජ්‍යෙෂ්ඨ දිනේදී අර වගේ අන්ත ජාතිවාදී අදහස් තරණ අයෙක් එක වේදිකාවකට නගින්නේ කොහොමද කියන එක. අපිට තියෙන ප්‍රශ්නේ එහෙමනම් එදා කොහොමද ඔබතුමා ඒ අයත් එක්ක එකම වේදිකාවට අවුරුදු 9 31 දිගට නැග්ගේ කියලා.
මම ඉතින් මෙහෙමයි මම දැන් මේ වගේ අවස්ථාවක ප්‍රශ්න තියෙන මෙන්න මේකයි රංගන දැන් අපි මට 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 උත්තරේ දෙලා ඉන්න ඔබතුමාට දැන් ප්‍රශ්න තියෙනවා 2016 දී මම අයත් එක්ක සබයි මම නැවත ප්‍රශ්න අහන්න 2016 දී එහෙම අයත් එක්ක නගින්න කොහොමද කියලා බලන්න ඔබතුමාට දැනෙන වේදනාව අවුරුදු 9ක් එක දිගට ඔබතුමා නැග්ගේ කොහොමද කියලා මම අහන ප්‍රශ්නේ මම පැහැදිලිව කියනවා එතුමාල්ල හිටපු කිසිම වේදිකාවකට මම නැගලා නැහැ එතුමාල්ල හිටපු කිසිම වේදිකාවකට මම නැගලා නැහැ මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේදීවත් ඔවුන් සමග එකට ඔබ කටයුතු කළේ නැහැ මගේ එහෙ මේකෙදී එතුමා සමග කටයුතු කළේ කිසිම මොහොතක නැහැ කිසිම කටයුතු ගන්න ඉදිරි ප්‍රස්තාවක් ලැබුණේ නැහැ එතුමා දකුණේ තිබුණු කිසිම රැස්වීමකට ඔබ සහභාගී වුණේ නැද්ද කියනවා නෑ දකුණේ තිබුණු රැස්වීම වලට සහභාගී වුණා හරි දකුණේ තිබුණු රැස්වීම නමුත් එතුමාල්ල ඉන්න වේදිකාවක මම හිටියේ නැහැ ඒක ඒ කියන්නේ ඔබ එදා ඉඳලම ඍජුවවුන් ප්‍රතික්ෂේප කළා නෑ ඒ ප්‍රතික්ෂේප කිරීමක් නෙමෙයි එවැනි අවස්ථාවක් මට උද්ගත වුනේත් නෑ ඇත්තට තව පොඩි දෙයකට උත්තර දෙන්න ඒ ගෙවි ගිය අවුරුදු 9 හෝ 10ක කාල සීමාව තුළදී එකම මැයි දින වේදිකාවකටවත් ඔබතුමා ගොඩ වුනේ නැද්ද මම සාමාන්‍යයෙන් මැයි දිනේ අම්බලන්ගොඩ ආසනේ ජනතාවත් එක්ක ඉන්නේ මම කිසිදාක මැයි දින වේදිකාවකට නගින්නේ නෑ මොකද ජනතාවත් එක්ක පෙළපාලියෙන් ඇවිල්ලා ඊළඟ මගේ ලොකුම කාර්යභාරය තමයි කොළඹ ආවහම ඒ ජනතාව අදාළ බස් තියෙන තැන හොයලා බස් වල නැගගෙන ඔබතුමා පෙළපාලි කියන්නේ ඔබතුමා පෙළපාලි ඇවිල්ලානේ ඇවිල්ලා කියන්නේ ඒ පෙළපාලි එකට කණ්ඩායම පිටපුතන්ට ඇවිල්ලානේ නෑ නෑ වේදිකාව නැගලා නෑනේ අපි අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබු කරන්න පුළුවන් දෙතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙළපාලි අපි ඉන්නේ අපි ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔබ 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 කිසිම වෙලාවක පෙළපාලි එනවා වේදිකාවට නගින්නේ නැහැ එහෙම ඔබ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයකදී නගින්න ඉඩ ප්‍රස්තාවක් හම්බ වෙන්නේ නැහැ මොකද සුදේව හැම අවස්ථාවකදීම මොකද අපි මේ කියන සෙනග විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ යම් කෙනෙක් කොළඹදී මොකද එදාට කොයිතරම්ට බස් රථ නවත්තන තැන්පිලිබඳව පූර්ව දැනුම් දීම් කළත් අර තියෙන දැඩි තදබදයේ තුල ස්ථානවල නෙමෙයි කොළඹ නතර වෙන්නේ සමහර තැන්. ඒ නිසා අපට සිද්ධ වෙනවා ඒ අය අනිවාර්යයෙන්ම ගමට එක් කරගෙන යන්නට අදාළ බස් තියෙන තැනට එක් කරගෙන. ඒ නිසා මං හැමදාම මේ දිනේ ගේට්ටුවෙන් ඇතුළට කවදාවත් යන්නේ නැහැ පිට්ටනියේ. එයාත් එක්කම එනවා. මහමතුනි වැඩේ කියන්නේ ඔබ ලඝු කරනවා වේදිකාවට නොනැග්ගේකට ඒ කාරණාව. බලෙන් ගියාම විමල් වීරවංශ උදේ ගම්මන්පිල ආපු රැලියටමනේ ඔබ ඇවිල්ලා තියෙන්නේ. පෙළපාලි. ඒගොල්ලෝ අපේ පෙළපාලියේ ගමන් කරන බව ඇත්ත. නමුත් මම ඒගොල්ලොත් එක්ක ඉන්න තැන කිසිම පෞද්ගලිකව හෝ දේශපාලන වශයෙන් මගේ කිසිම සම්බන්ධයක් නැහැ. එකම වට්ටියක පන්සල් ගිහිල්ලා තියෙනවා. මෙන්න පුළුවන් ඒක. නමුත් ඒක මට ඒගොල්ලෝ ඉන්න නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෙළපාලිය නොයා ඉන්න බෑ. 2005 ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික් අර මහා රැලියේ ඔබ වේදිකාවට නැකේ නෑ. නෑ මට මාතර වැඩියේ චන්දබකවානුතුල මගේ සාමාන්‍ය ගාල්ල දිස්ත්‍රික්. ඒක හිටියා. නැහැ ගාල්ල දිස්ත්‍රික් කිට විමල් වීරසමැතිතුමයි වෙලේ හිටියේ නේ විමල් වීරසමැතිතුම සහභාගී වුණේ නැද්ද ගාල්ල දිස්ත්‍රික් ප්‍රධාන මම ඉන්න අවස්ථාවේ සහභාගී වුණේ නැහැ මොකද අපේ ඒක ඒ රැලියටම ඔබ නැති මොහොතක සමහර ට්‍රෙන්ඩ් ඇති ඔබ ඉන්නේ සමහරට එන්නේ නැත් සමහරලට ඒක මම දන්නේ නැහැ මොකද මම හැම තිස්සෙම සාමාන්‍යයෙන් මගේ ආසනයේ කට්ටියත් එක්ක පාගමනින් එන්නේ ප්‍රධාන රැස්වීම් වලට ඉතින් ඒ නිසා දැන් මේ වතාවේ ඇත්තටම මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ අවසාන රැස්වීමෙදිත් ගාල්ල තිබුණ වෙලේදී දැඩි වර්ෂාපතනය මත මගේ ඇඳුම් සම්පූර්ණයෙන් තෙමලා මට වේදිකාවට ඒ කියන්නේ දැඩි වර්ෂාපතනය ප්‍රතිපත්ති යාන්තම් බේරලා දුන්නා එහෙමද එහෙම නෙමෙයි මෙයා ඒ හේතුව නිසා ඒ ඇඳුම් පිටින් වේදිකාවට නගින්න අමාරු මට නෙමෙයි ගොඩාක් පාක්ෂිත නිසා මං සාමාන්‍යයෙන් බොහෝ රැස්වීම් වලදී අර මම ආරාධිත කතිකයෙක් නොවන්නේ නම් මම සාමාන්‍යයෙන් ජනතාවත් එක්ක ඉන්නේ මොකද මිනිස්සු කියන්නේ මොකද්ද ඒ කාරණා නිසා මහමතුනි මම විනය ක්‍රියාමාර්ග වලට නැවත එනවා දැන් පළාත් පාලන නියෝජිතයන් මතු කරන ප්‍රධාන කාරණය ගන්න පුළුවන් ඕනේ විනය ක්‍රියාමාර්ගයක් ගන්න අපි යන්නේ කිරුළපන්ට කියලා අභියෝග කරනවා ඔය ඉතින් අපි බලමු මේ දෙවෙනි දඩට සුදේව ඔය කාරණේ ගැන මොකද දැන් මට කියන්න බෑනේ මේ දෙවෙනි දඩට බලමු ඒගොල්ලෝ කරන අභියෝගෙට පක්ෂ පැත්තෙන් ලැබෙන උත්තරේ මොකක්ද කියලා හැබැයි මට හිතෙනවා බොහෝ දුරට මගේ දැනුමේ අවබෝධ විශ්වාසය හැටියට මේ වතාවේ නම් කලින් වතාවලට වඩා වෙනස් තීන්දුවක් ගැනේ කියලා මම හිතනවා. සුදේව අහපු ප්‍රශ්නයත් එක්ක මහා එමුතුමනි මේ වන විට බිම් මට්ටමේ ඉන්න ඒ දේශපාලන නියෝජිතයන් පක්ෂයේ වර්තමාන පාලනාධිකාරිය තඹේකට මායිම් කරන්න ඇති තත්යකටද ගියන් තියෙන්නේ. ඔහොමයි ඉතින් ඒ අයගේ මත අදහස් නේක. ඒ ගැන මට කියන්න දෙයක් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ අයගේ මත අදහස්. ඒක පෞද්ගලික වෙන්න පුළුවන්, පොදු වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ওই සියලුම ලංකාවේනේ සියලුම නියෝජිතු නෙමෙයිනේ ඔය කතා කරන්නේ. අනිත් පැත්තේ දැන් සුදේවලක් දැම්මේ නැහැනේ දැන්
ඔබතුමාල්ලගම හිටපීවී එකේ අපි වචනේ භාවිතා කරා බහුතරය කියන කාරණා. බහුතරය. දැන් බහුතරය කියන්නේ කොහොමද ලංකාවේ සම්පූර්ණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්න අයගෙන් හරියට ගාන බලලාද සුදේව බහුතරය කියලා කියන්නේ? ඔවුන් ගණන් හිලව ඉදිරිපත් කරනවා. ඔවුන් ගණන් හිලව ඉදිරිපත් කරනවා. ගම්පා කණ්ඩායම කියනවා 230න් 209ක්ම කිරුළපන්ට යනවා කියලා. දැන් මම 21යි එතනින් ඉතුරුලා තියෙනවා. දැන් මම කිව්වොත් එහෙම ගාල්ල දිස්ත්‍රික්කේ ඉන්න ගාන කියලා එයි මෙච්චර ඉන්නෝ කියලා කවුද සංඛ්‍යාලිකනේ හරියට කියන්නේ? කොහොමද කියන්නේ? ඒ කියන්නේ අපිට දෙවිනිද වෙනකන් ඉන්න වෙනවා මේකේ හරියටම බලන්න. ඔව් හරියටම හරියටම උත්තරේ කියන්න පුළුවන් දෙවිනිද පාන්දරට. සංකුණ සීමාවෙන් එහා දේශපාලන දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා සහභාගී වන සලකුණ දේශපාලන සංවාදය සමගින් ඔබ යළි එකතු වන්නේ රංගන ප්‍රශ්න තිබෙනවා. මහමුතුමනි අර දිනසීය ආණ්ඩුව වකවානුවේ ඇඹති දූර ගත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කීප දෙනෙක් තමන්ගේ දිස්ත්‍රික්කයට ගිහිල්ලා ජනතාව ඉන්න තැන දැනගෙන ඒ ඇඹති දූර අත්හැරියා. මම බොහොම සද්භාවයෙන් අහන්නේ අනාගතයේ දවසක ඔබට එවැනි තත්ත්වයක් උදා වෙයිද? ඔබ සමහර ප්‍රශ්න වලට දුන්න උත්තරත් එක්කයි මට මේ ප්‍රශ්නය අහන්න හිතුනේ. ඒක කිසිත් මෙන්නේ මොකද රංගන මම සාමාන්‍යයෙන් දේශපාලනයේ තීන්දුව తీරන ගන්නකොට බොහෝ දුරට කල්පනා කරලා බලලා ගන්න. මගේ හෘද සාක්ෂියට එකගව. සමහරට මම ගන්න තීන්දුව తీරන වලදී මාත් එක්ක මගේ මතය හරිය කියලා කියන්න කී දෙනෙක් ඉන්නවද කියන සාධකය මම එච්චර සැලකිලට ගන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ ඔබේ ඡන්දදායකයාව සැලකිලට ගන්න නැද්ද? නෑ මම දැන් මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. මට ඡන්දදායකයා කෙසේ වෙතත් මට මගේ හෘද සාක්ෂිය මේ හරි කියලා කියනවා. මම හැමතිස්සෙම සුදේව දැන් මම දන්නවා මට හිතවත්ව ඉන්න අය මං කරන බොහෝ දේවල්ට හරි කියයි. මට විරුද්ධ අය මං හොඳ දේ කළත් ඒක අනුමත කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි මම සලකන්නේ මං ඉදිරි පිටේ ඉන්න සාධාරණ බුද්ධිගෝචර මිනිහෙක් මං කියන දේ හරියක මං කරන දේ හරිය කිව්වොත් මං කියන දේ හරිය කිව්වොත් ඒක මම පිළිගන්නවා. ඒ නිසා මම මෙතෙක් මගේ ජීවිතයේ ගතපු කිසිම දේශපාලන තීන්දුව తీරණයක් මෙතෙක් වැරදිලා නැහැ. ඒ නිසා මම සත්බායම් විශ්වාස කරනවා. මට දැඩි ආත්ම විශ්වාසීත්වයක් කියන්න පුළුවන්. ඉදිරියේදීත් මං ගන්න තීන්දුව తీරණ ගැන මට පසුතැවිලි වෙන්න සිදුවෙන්නේ නැහැ. මොකද මම ගත යුතු නිවැරදි තීන්දුව తీන්න මගේ ජීවිතේ හැමදාම අරගෙන තියෙන නිසා. ඔබේ හෘද සාක්ෂි හැමතිස්සෙම නායකයා කියන එකට සමාන්තරයි නේද? නෑ ඒක වෙනම කතාවක්. ඒ කියන්නේ මම තීන්දුව తీරන ගන්නකොට ඒකෙන් මම කිව්ව මම පක්ෂයත් පක්ෂ නායකයත් එක්ක හැමදාම හිටපු කෙනෙක් කියලා. ඒකත් එක ව්‍යතිරේකයක්. මහමතුමනේ දැන් ඒකබද්ධ විපක්ෂයේ පිරිස ඇතැම් තැනක කියවෙනවා පක්ෂය කියන්නේ සලකුණවත් නමවත් බෝඩ් ලෑල්ලවත් පක්ෂ කාර්යාලයවත් නෙමෙයි කියලා. පක්ෂය කියන්නේ ප්‍රතිපත්ති කියන කාරණේ කියලා. ඒක ඇත්ත. ඒකත් එකක් පිළිගන්න. පක්ෂයක් වුණහම ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තිය මත තමයි පක්ෂය. නමුත් මා දන්නේ දැන් ඒකබද්ධ විපක්ෂය ප්‍රතිපත්තියක් පිළිබඳවද පුද්ගල සාධකයක් පිළිබඳවද කතා කරන්නේ? හැබැයි ඔවුන් කියනවා සංඝ වෙදගුරු ගොවි කම්කරු පංචමහා බලවේගයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ ප්‍රධාන ප්‍රතිපත්ති ටික තවමත් ඔවුන් සතුව තියෙන්නේ කියලා. ඔයිතින් ඒක දෙගොල්ලන්ටම කියන්න පුළුවන්. මොකද දෙගොල්ලෝම එකම ප්‍රතිපත්තිය දර්ශනයක් අදහන නිසා. ඉතින් ඒ නිසා ඉතින් ඒ වුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ඉන්නේ අපිනේ. ඒගයි වෙනම කණ්ඩායමකට එකතු වෙලා අනේ සිටින්නේ. ඒගොල්ලන්ට ඒ ආකාරයෙන්ම කතා කරන්න පුළුවන් කමක් නැහෙනේ. ඒකනේ ගැටලුව තියෙන්නේ. අපිත් ඒ ඇයිට මෙතෙක් කල්ම බොහොම ඉවසිලිවන්තව සහෝදරාත්මකව ලෙංගතු ආරාධනා කරන්නේ මොකද මේ පක්ෂය නොකැඩි ආරක්ෂා කරගන්න පක්ෂය අවුරුදු 65ක් මේ රටේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සුවිශේෂ සේවාවක් ඉටු කළා. ඉතින් තවදුරටත් ඒ සේවාව ඉටු කර ගැනීම සඳහා මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැඳුන සුදේව මට ඡන්ද බලෙත් නැති කාලේ මම අම්බලමුඩු ධර්මාශෝක විද්‍යාලේ ඉගෙන ගන්න කාලේ අවුරුදු 17ක් වගේ වෙන වයසේ තමයි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුනේ. ඒ කාලේ කවුද නායකත්වයේ සිටියේ? නායකත්වයේ සිරිමාව බණ්ඩාරනායක මැතිනි. මම මහත්මුනේ දැන් මේ ඒකාබද්ධ විපක්ෂය අය කියන්නේ පාක්ෂිකයා කියන්නේ පක්ෂය රැකගන්න නම් මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න ආණ්ඩුවට මුක්කු ගැව්වොත් පක්ෂය ඉවරයි. එහෙම නේද කියන්නේ? එතකොට ඒකේ ඇත්තක් තියෙනවා වගේද? නැහැ මේ රංගන මම පැහැදිලිව මුලින්ම කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අර ගිය මැතිවරණ ප්‍රතිපලය තුල ජනාධිපතිතුමා මේ තීන්දුව ගන්නකොට එතුමා පක්ෂයේ උත්තරීතර ස්වභාව මධ්‍යමකාර ස්වභාව කැඳෙව්වා. කැඳවල මේ කාරණේ කීවා. කීවාම ඇත්තටම සුදේව
මධ්‍යම කාරක ස්වභාවයේ එක සමාජිකයෙක් විතරයි මේ කාරණයට විරුද්ධ වුණේ. ඒ කුමාරවෙල්ගම් කුමාරවෙල්ගම් මැතිතුමා විතරයි. අනිත් සියලු දෙනා කිසි විරුද්ධත්වයක් දැක්වුවේ නැහැ. ඔව් දැන් බලෙන් කරපු දෙයක් නෙමෙයි. ඔව් ඔතනනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් එතනදී ඒ අය එහෙම තීන්දුවකට ආවා. ඔවුන් හැරිලා ගිහිල්ලා බලනකොට තමන්ගේ පාක්ෂිකයා එතන නැහැ. මේ නේද වෙනස. ඒක ඉතින් එහෙම කියන්න පුළුවන් කමක් නෑ රංගන පාක්ෂිකයා නෑ කියන එක. හරි. නැත්තම් මෙහෙමනේ දැන් ඒ අයට අපි හිතමු පාක්ෂිකයාටත් මේ தත්ත්වය අවබෝධ කරගන්නේ නැත්තම් ඉතින් නායක ඕන නෑනේ. නායකයෙක් අවශ්‍ය වෙන්නේ නෑනේ. නායකත්වයක් දරනවා කියන්නේ මොකද්ද? ඈ ඕනම තැනක නායකත්වයක් දරනකොට යාට තමන්ගේ මේ සැබෑ தත්ත්වය බොරුව නෙමෙයි සැබෑ தත්ත්වය තමන්ගේ පාක්ෂිකයන්ට අනුගාමිකයින්ට තමන් එක්ක ඉන්න උදවියට පැහැදිලි කර දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ නැත්තම් නායකත්වයක් කෙනෙක් ගැනීමේ අදහසක් නැහැනේ. ඔවුන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ එක්සත් ජාතික පක්ෂයට උගස් තිර නැත්තම් අලියා ගිලපු බෙලිගෙඩියට දියුගෙඩියට වෙච්ච කාරණේ තමයි වෙලා තියෙන්නේ කියලා. ඒ කතා සාමාන්‍යයෙන් ඉතින් උදාහරණ හැටියට කියනවා ඇති දේශපාලනයේදී ඒ වගේ උපක්‍රම භාවිතා කිරීම සිද්ධ වෙන සුදේව සාමාන්‍ය දෙයක් ඒක. නමුත් ඉතින් ඒක අපි පිළිගන්නේ නැහැ ඒක. හරි ඔය කතාව ළඟදිත් මා දැක්ක අපේ පක්ෂයේ හිටපු නායකතුමත් කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඉතින් ඒ ආකාරයෙන් සත්‍ය වෙන්නේ නේ. ඔබ අර පක්ෂයේ සමාජිකත්වයේ ගන්න කාලේ හිටපු නායකව සිරිමා බණ්ඩාර මැතිරිතුමගේ ජන්මදින සංවත්සරය පව තිබුණා. ඔහුගේ 17 වෙනිදා දැන් ඔය බණ්ඩාර නායක නම පව මකපු ඉතිහාසයක් ඔබේ පක්ෂයේ තිබුණා. ඔබට මතකද ඉතිහාසය? ඒ කියන්නේ පසුගිය වකවානුව. පසුගිය වකවානුව. ඒ කාලේ ඔබට කිසියම් සිත්‍රදීමක් තිබුණ නැහැ. ඒ සම්බන්ධ මෙහෙමයි දැන් අපිට ඒකට මා කිව්වේ අපිට දැන් සමහර සිත්‍රිදෙවීම් නැතුව නොවේ නමුත් සමහර විට පක්ෂයේ කටයුතු කරනකොට ඉතින් එක පාරටම අපිට ඒකට විරුද්ධව කටයුතු කරන්න අපේ මත අදහස් අපි හැම අවස්ථාවකම කියලා තියෙනවා පක්ෂයේ විනයට යටත්ව අපි හැම අවස්ථාවකම අපට කතා කරන්න ලැබුණු අවස්ථාවලදී මේ පිළිබඳව තත්ත්වයක් ඒක වර්තමාන ජනාධිපතිතුමාටත් මොන වගේ අවස්ථාවලද ඔබ කියලා ඒ කියන්නේ පක්ෂයේ මේ ඉන්න දැන් අපි මධ්‍යම කාරක ස්වභාව නියෝජනය කරනවා විධායක ස්වභාව නියෝජනය කරනවා සමස්ත ලංකා කාරක ස්වභාව නියෝජනය කරනවා එවැනි අවස්ථාවල අපේ මතය අදහස අපි කියලා තියෙනවා ඉතින් ඒක පක්ෂයේ හැටියට සමහර විට පක්ෂ නායකත්වය පිළිගන්නවා නොගන්නවා එක්ක අවධානය යොමු කරනවා නැත කියන එක ඒ අයගේ වැඩි නමුත් අපේ යුතුකම හැටියට අපි කියලා තියෙනවා ඒවට ලැබුණු ප්‍රතිචාර මොනවද බොහෝ අවස්ථාවල ලැබුණු ප්‍රතිචාර අපි අපේක්ෂා කළ ප්‍රතිචාරයේ නොවේ. ඔබ කලින් සඳහන් කරා එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යට වෙලා කියන කාරණේ ඔබ පිළිගන්නේ නැහැ කියලා. එහෙම නැහැ. නමුත් ඔබ පක්ෂයේම පිරිස් මෙන්න මෙහෙම කියනවා. ඒ ගැටීම මෙන්න මෙහෙම වෙනවා අපි බලමු. අර වලලු වලට ප්‍රතිලාභ වෙනත් ප්‍රතිලාභ වලට රැවටිලා අපේ පක්ෂයේ දාලා ගිය අය ෆේස්බුක් වලට රැවටුණා. දැන් ෆේස්බුක් වල කෑලිත් නැහැ. යහපාලන කෑලිත් නැති වෙලා තියෙනවා. යහපාලනය ගැන කතා කරපු අය, දූෂණය ගැන කතා කරපු අය අද මොනවද කතා කරන්නේ? ඒ ගැන මම වැඩි දුර විස්තර කියන්න කැමති නැහැ. නමුත් මේ රටේ ජනතාව බබ්බු නෙවෙයි. මම අහන්න කැමති රෙද්දක් ඇඳගෙනද යහපාලනේ කෑලිත් නැත්තම් ඇමති කමේ ඉන්නේ කියන එක. යහපාලනට පින් සිද්දෙන්න තමයි එතුමා ඇමති කෙනෙක් වුණේ. හිටපු විපක්ෂ නායකවරයා හරිනම් කොන්දක් තිනවනම් ඉන්න තිබේ විපක්ෂෙමයි. මං ශ්‍රී ලංකා කාරේ මම කියනවා ඔව් රනිල් විකෘෂික මහත්තයා එහෙම වෙනස් වෙලා ඒ හිඳ ඒ චණ්ඩිපාත් ධාරක නවත්තන්නේ කියලා කිව්වේ ඒක කියන්න ඕනේ මම මොකද හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි කැමති නෑ සම්මුතිවාදී ආදී අපි ඉන්නකොට එහෙම පාත් දානවනේ අපේ පක්ෂ නායකයත් එක්ක වාද කරන අපි යකෝ මේ රනිල් විකෘෂික කියන එක නටයිද මොන පිස්සුද අපිට ඕල්මානේද මහත්තුන් මේ කතාව හරියට අර ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතේ වගේ කාරණයක්. ඒ කියන්නේ එළියෙන් සම්මුතිවාදය ඇතුලෙන් අර්බුද. සුදේව දැන් ඔය තිදෙනාම එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරන මාධ්‍ය නියෝජිතයන් තුන්දෙනෙක්. ගිය පාර්ලිමේන්තු බැතිවරණෙදී නිමල් සිරිපාල සිල්ලා ඇමතිතුමා තරඟ කරන නිසා ඩිලාන් පෙරේරා මැතිතුමා ජාතික ලැයිස්තුවේ තමයි නියෝජනය වුණේ. හරින් ෆෙරාන්ඩෝ මැතිතුමා නිමල් සිරිපාල මැතිතුමත් දෙපිලේ හිටපු ප්‍රධාන නායකයින් දෙදෙනා බදුල්ල දිස්ත්‍රික්කයේ. හැබැයි නිමල් සිරිපාල සිල්ලා මැතිතුමා මීට කලකටම කලින් කියපු කතාවක් තමයි ඔය. හැබැයි ඔය කතාවෙන් පස්සේ කවදාවත් ඔය අදහස දරන දෙයක් ප්‍රකාශ මේ එතුමා අතින් කියවුනේ නැහැ. ඒ කියන්නේ කොහෙන් හරි
ආවා තරවට කිරීමක් ආපහු කතා කරන්න එපා කියලා. ඒක ඉතින් මට ඒ හේතුව කියන්නට බෑ. හැබැයි මට කියන්න පුළුවන් ඔය කරපු ප්‍රකාශය කෙරුණෙන් පස්සේ කිසිම දවසක ඒ වගේ ප්‍රකාශයක් එතුමා අතින් සිද්ධ වුණේ නැහැ. හැබැයි ඩිලාන් පෙරේරා මැතිතුමා ඉතාමත්ම මෑතක මේ ප්‍රකාශය කළේ. එතකොට ඒකට මොකද ඔබතුමා කියන්නේ? මෙහෙමයි ඉතින් අපිට වෙලා තියෙන්නේ මෙයා මේ සුදේව එක් එක් පුජ්‍යලයන්ගේ කතාබහ චර්යාවන් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත පිළිබඳව මට වගේ කියන්නත් බෑ, මට උත්තර දෙන්නත් අපහසුයි. මොකද ඒ අය එක එක නමුත් ඒ තුල තිබෙන සමස්ත කාරණේ, ඒ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමුතිවාදී ආණ්ඩුව තුල සිටින ඇමතිවරුන් පවා යම් ගැටුමකට මැදිවෙන්නවා කියන කාරණේ නෙමෙයි. ඔව් සමහර විට මෙන්න මෙහෙම ඇද්දම්. ප්‍රධාන පක්ෂ දෙකේම දැන් පක්ෂ දෙකක අපි ඉන්නේ බැලුවාම පක්ෂ දෙකේ නම් දෙක වෙනස්, පාට වෙනස්, ලකුණු වෙනස්, ප්‍රතිපත්ති දර්ශන වෙනස්. ඉතින් යම් නිශ්චිත වැඩපිළිවෙලකට එකට එකතු වුණාට සියලු දේවල්දී සමාන නොවෙන්නට පුළුවන්. මොකද්ද ප්‍රතිපත්තිමය වෙනස ඒ පක්ෂ දෙකේ? මොකද්ද ඔබ කියන පක්ෂ දෙකේ ප්‍රතිපත්තිමය වෙනස? ඔය දැන් අපි හැමතිස්සෙම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාන්‍ය ප්‍රගතිශීලී පොදු ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශීය සංස්කෘතිය, සભ્યත්වය, ජාතික අනන්‍යතාවය මේ සියල්ල ගරු කරන පක්ෂයක් අපි. UNP එක එහෙම නැද්ද? UNP එක ඉතිහාසය ඉඳලා මර්ථ දක්වලා තියෙන ඊට වඩා එහා ගිය. ඈ දැන් ශ්‍රී එහා කියන එක පොඩ්ඩක් විග්‍රහ කළම අපි කියමු. අපි දරන අදහස් වලට වඩා දැන් හැමතුනේ මේ මොහොතේ ප්‍රතිපත්ති වෙනස පැහැදිලි කරොත් එතකොට අපිට මොකද්ද? මේ මොහොතේ ප්‍රතිපත්ති වෙනසක් තියෙනවද මේ පක්ෂ දෙකේ? අපේ පක්ෂ දෙක අතරද? ඔව්. අපි හැමතිස්සෙම දේශීය කර්මාන්තවල දේශීයත්වයට තැන දෙන අය. නමුත් එක්සත් ජාතික පක්ෂය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එතකොට ඒක නේද තමයි ඡන්දදායකතු. ඒක නේද මහමතුමා එකපද විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පිරිස කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බද්දට දීලා එක්සත් ජාතික පක්ෂය නෑ. ඒක එන්නේ නෑ. ඒකනේ මම පැහැදිලිව කිව්වේ අපි එකට එකතු වෙලා ඉන්නේ නිශ්චිත කාලයකට නිශ්චිත කාරණා ගණනකට. රටේ මොකද අපි නිදහස ලැබුණෙන් පස්සේ අපට පස්සේ නිදහස ලැබපු ලෝකේ රටවල් අද ඉන්න තත්ත්ව දිහා බැලුවාම අපේ රටේ පක්ෂ දේශපාලනය නිසා රටේ ජාතික ප්‍රශ්නවලට ඉතාම වැදගත් වටිනාකමකින් යුතු සමහර ගැටලු ප්‍රශ්නවලට අපට විසඳුම් ලබා ගන්න බැරුණා. මොකද අපි පක්ෂ දේශපාලනය ඉතිපස්සා. ඒ නිසා එක්තරා නිශ්චිත කාල සීමාවකට රටේ ජාතික ප්‍රශ්නයක්. මොකද දැන් උතුරු නැගෙනහිර ඇති වුණු කාරණේ අපි ආයුධවලින් මර්ධනය කළා. නමුත් අපට ද්‍රවිඩ ජනතාවගේ සිස්සතන් දිනා ගැනීම පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඔබ කියන්නේ දැන් නිශ්චිත කාල සීමාව සඳහන් කරන්නේ වසර දෙකයි කියන කාරණේ. මේ වසර දෙක තුල ඔබතුමා විශ්වාස කරනවාද? ඒ කියන්නේ මේ සියලු නිශ්චිත කාරණා වලට පිළිතුරු සොයා ගන්න පුළුවන් වේවි කියලා. ඒක ඉතින් අර තවතුරටත් කාලේ තිබෙන නිසා සුදේව මට මේ අවස්ථාවේ කියන්නට බෑ. අවුරුද්දකුත් මාස ගණනක් තිබෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා අපට මේ අවස්ථාවේ කියන්නට බෑ මේ අවුරුද්ද දෙක තුල එක සම්පූර්ණ විසදයිද අර්ධ වශයෙන් විසදෙයිද එහෙම නැත්නම් ඒ කාල සීමාව දෙගොල්ලෝ සාකච්ඡා කළ තවත් දීර්ඝ කරයිද ඒ පිළිබඳව නිශ්චිත උත්තරයක් මට ඉතින් මේ අවස්ථාවේ දෙන්න අපහසුයි. ඒ වගේම ඒ උත්තරය දෙන්නට මම ඒ පිළිබඳව අවසාන තීන්දුව තීරණ ගන්න කෙනෙක් නෙමෙයි. එකට ඉඳලා මේ පුපුර ගන්න හැටි දැක්කම අවුරුදු දෙක අවසන් වුණාට පස්සේ ඇතුළත තිබුණු දේවල් එළියට ඇවිල්ලා මහා කලබගෑනියක් වෙයි වගේ නේද පේන්න තියෙන්නේ? සම්මුතිවාදයේ පතුරුවත් හොයාගන්න බැරි වේද? ඒක ඉතින් රංගන එකිනෙකාට පෙනෙන ආකාරයේ රංගන. නෑ නෑ මං අහන්නේ මේ තියෙන ආකාරයට පෙනෙන ආකාරය නෙමෙයි. මේ තියෙන හැටියට දැන් අපි දැක්කා එකම දිස්ත්‍රික්කයේ 3 දෙනෙක්ගේ කතන්දර ඒ තිදෙනාම එකම දිස්ත්‍රික්කයක් නියෝජනය කරන. ඒ ඇගෙත් ඉතින් පෞද්ගලික මතාදාස් තියෙන්න පුළුවන්. ඈ මෙතිවරණ ඡන්ද ක්‍රමයේ තුල එකම පක්ෂයයි අතරත් විවිධ මත තිබෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒවා පුද්ගලානුබද්ධ සාධක රංගන. ඒවා පුද්ගලානුබද්ධ සාධක. පක්ෂත් එක්ක ඒවා කිලිම ගලපන්න බෑ. ඔබ කිව්වා අර ත්‍රස්තවාදය ගැන කතන්දර ආයුධ වලින් මර්ධනය කළා ඊට පස්සේ දිනා ගන්න ඕන කියලා. දැන් කොහොමද උතුර දිනා ගන්නේ? උතුරේ ෆෙඩරල් යෝජනාවක් සම්මත කරගන්නවා. ඒ සම්මත කිරීමත් එක්ක තවත් කතන්දරයක් එනවා ගජබා කඳවුරට විපක්ෂ නායකවරයා බලහත්කාරයෙන් ඇතුළු නැයි කියන තත්ත්වයක් එක්ක. මේ වෙන්නේ යන්නේ මොකද්ද? දැන් මෙහෙමයි. දැන් රංගන දන්නවනේ උතුරු පළාත් ස්වභාවයේ තියෙන පක්ෂවල සංයුතිය. ඒ ප්‍රදේශවල ජනතාව ඡන්දෙන් පත් කළා. ඉතින් ඒ නිසා ඒ මාජන නියෝජිතයන්ට තමන්ගේ මත අදහස් ප්‍රකාශ කරන යෝජනා සම්මත කරගන්න පුළුවන්. හැබැයි මම හැමතුමනේ දකුණේ සංහිඳියාව ගැන කතා වෙනවා. නමුත් උතුරේ කතා වෙන සංහිඳියාව නෙමෙයි. නෑ ඒක තමයි. දැන් අපට මහජනතාව නියෝජිතව පත් කළාම ඒ අපට පාලනය කරන්න බෑ. හැබැයි මම පැහැදිලිව කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
මධ්‍යමකාරක සභිකයෙක් හැටියට ශ්‍රී ලංක නිදහස් පක්ෂයේ කිසිම විටක පෙරළ ක්‍රමයකට යන්න සූදානම් නැහැ. එවැනි පාලන තන්ත්‍රයකට ශ්‍රී ලංක නිදහස් පක්ෂයෙන් කිසිදු අනුකූලතාවයක් දක්වන්නේ නැහැ. මම ඒක කරන රංගන වගකීමෙන් යුතුව පැහැදිලිව කියනවා. නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රශ්න තියෙනවා දෙහෙට එකයි මෙහෙට එකයි විදිහට. දැන් ඔය කටයුතුවලදී නීතිය කියන්නේ දැන් අපි දැක්ක අර චාවකච්චේරිවලදී අල්ලා ගත්ත මරාගෙන බරන ඇඳුම් කට්ටලයක් එක්ක ඒ ගැන ප්‍රශ්න කරන්න, ඒ කරපු වැල්ලවත්ත ප්‍රකාශ ගැන ප්‍රශ්න කරන්න GLPRS මන්ත්‍රීවරයාව අරගෙන යනවා. ඊළඟට ඔවුන් කියනවා සිවාජි ලිංගම්ගෙන් ප්‍රශ්න කරන්න කියලා. ඒ ප්‍රශ්න කරන පාටක් පේන්නේ නැහැ. නීතිය ක්‍රියාත්මක කිරීමේ ගැටලු තියෙනවාද? ඇත්තටම දැන් ඒකෙදී දැන් මොකද නීතිය ආධිපත්‍ය කියන සංකල්පය තුල සා අපේ රටේ තාමත් ජනතාවට වර්තමානයේ අධිකරණයේ නීතිය පිළිබඳව යම් විශ්වාසයක් තියෙනවා. ඒ නිසා සමහරට නීතිය ක්‍රියාත්මක කරන අයගේ විශේෂ මද නීතිය වැනි අවස්ථාවල ක්‍රියාත්මක කරන පොලිසිය හරහා ඒ ක්‍රියාත්මක කරන උදවියගේ යම් ගැටලු ප්‍රශ්න තියෙන්න පුළුවන්. දකෝ දැන් යම් ආණ්ඩුව පාර්ශ්වවල ගැටලුවක් නැහැ කියන කාරණේ පොලිස් කොමිසම වැඩක් නැහැ නේ මහමැතිතුමා ඔබතුමා ඔය කියන විදිහට අපරාධනේ පොලිස් කොමිසමක් දැන් පත් කළා මහා විදියටනේ කතා කරේ කොමිසම ගැන. ඔය ඉතින් ඒක තමයි මම කිව්වේ දැන් එතනදී එමනම් එවැනි දේ නිසියාකාරව නීතියට එකඟව සම්මත නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් බැහැරව යම් නිලධාරියෙක් කටයුතු කරන නිලධාරියට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්. ආණ්ඩුවට ඒ දේ නිවැරදි පද්ධතියට දාන්න බැරි නම් මොකටද මේ ආණ්ඩුව? ඒකනේ මං කිව්වේ මට ආණ්ඩුව කරන සියලු දේට මං වග කියන්නේ නැහැ කියලා. මම සියලු දේට වග කියන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේට ආණ්ඩුවට සම්බන්ධයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුල ඔබතුමන්ලා මේ කාරණා මතු කරනවාද? බොහෝ දුරට අපි දේශපාලන කාරණා වගේම රටට වැදගත් වන කරුණු කාරණා පිළිබඳවත් අපේ අදහස් දක්වලා යම් තීතු තීරණ වලට එනවා. සලකුණ සීමාවෙන් එහා දේශපාලනය. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් දසිල්වා මහතා සහභාගී වන සලකුණ දේශපාලන සංවාදයේ අවසාන සාකච්ඡා වටේටයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. මහමතුමා කලින් සඳහන් කළා හිතවත් අය හොඳ කියනවා, ඒ වගේම විරුද්ධ අය නරක කියනවා කියන කාරණය. අපි දකුණු පළාත් සභාව පැත්තට යමු. අපි දන්නේ මේ හඬපටේ නැත්තම් මේ වීඩියෝ පටේ සිටින කෙනා හිතවත්ද එහෙම නැත්තම් විරුද්ධද කියලා අපි සූදානම් මේ දකින්නට. මම මායමති වෙලාද ගිය අවුරුදු කීපෙම සියලුම ශිෂ්‍යත්වලා අයට මම සහතිකයක් ලබා දුන්නා. හැබැයි මම ඒ ළමයිත් එක්ක පින්තූරය කරන් ගෙදර ඇරියන. හැබැයි සමාජයේ ඒගොල්ලෝ කැමති වෙයි මම ඇරියන. ඒකරේ මගේ පෞද්ගලික ධනෙ. සමහරු කරන්නේ රජයේ සල්ලි වලින්. ඒ අයගේ අනාගතය යහපත්තක කළ හැකි සියලුම දේවල් අතපසු කරමින් සහතිකයක් දීලා පින්තූරයක් කරන් ඒ පින්තූරේ ගෙදරට යවනකොට අපේ පළාත් සභාවේ තත්ත්වය ගැන මීට වඩා කියන්න දෙයක් නැහැ. ඕක තමයි ඇත්ත. අවුරුදු 9ක් තුල තමුන්නාන්සලා බලාපොරොත්තු වෙච්ච දේවල් ඉෂ්ට කරගන්න බැරිුණ පළාත් සභාවේ. ඉෂ්ට කරන්න උවමනාවක් තිබෙත් නැහැ. ගාල්ල බැලුවත් බොහෝ පාසල් තියෙන පළාත් සභාවේ යටතේ පාලනය වේ. නමුත් ඒ සඳහා කිසිදු විධිමත් වැඩපිළිවෙලක් නැති බව මම නම් තාම වගකීමෙන් කියනවා. මොකද අත්දැකීමෙන් දැක්කා. සමහර ෆයිල් තියෙනවා මං ගාව මෙච්චර උසයි. හැමදාම ලියුම් ලියනවා. මම ලියලිය. මොකද මිනිස්සු ඇවිල්ලා මට කිව්වහම මං ඒ අය වෙනුවෙන් ඉල්ලීම් කරනවා. නමුත් කනකටවත් ගත්තේ නැහැ. එක දෙයක්වත් කරේ නැ. තෝරාගත්ත පිරිසක් ඉන්නවනේ එහෙම දෙන්නෙක් තුන්දෙනෙක් අල්ලගෙන ඒ අයට සලකලා ඉදිරි ඡන්දය දිනන්නේ කොහොමද කියන වැඩපිළිවෙල විතර මේ දකුණු පළාත් සභාවෙන් ක්‍රියාත්මක වුණේ. එතුමියට අනුව වසර 9ක් තිස්සේ මොකුත්ම සිද්ධ වෙලා නැහැ. මහමතුමා මම දන්නේ එතුමිය මේ සුදේව ඒ අවුරුදු 9ක් එහෙම ක්‍රියාකාරී දේශපාලනයේ දුනද කියන එක. ඒ ප්‍රදේශේ කොහොම නමුත් ඉතින් ඔය එතුමිය කරපු ප්‍රකාශය ගිය පළාත් සභා මැතිවරණදී කළේ. හැබැයි ඉතින් ගාල්ල දිස්ත්‍රික්කේ ජනතාව මට මනාප ඡන්ද 96000ක් දෙනකොට එතුමියට එයින් හතරෙන් පහක් ගන්න බැරි වුණා. මට කියන්නේ තියෙච්චරයි. ඔය දේ මොනවා කීවත් බුද්ධිමත් ගාල්ල දිස්ත්‍රික්කේ ජනතාව තමන්ගේ තීන්දුව දුන්නා. හැබැයි ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාවම තමයි ඊළඟට ආව පාර්ලිමේන්තුවේ වන්නේ. ඔය ඉතින් ඒක වෙන්න පුළුවන්. හරි. මොකද ඒ ඇති වුණු තත්ත්වයන් තුල මොකද ඒ මැතිවරණයේ තිබුණේ රංගන ටිකක් වෙනස් වාතාවරණයක් තුල. මම මේ මැතිවරණ තරං කළෙත් නැහැ. මම තරං කළෙත් නැහැ මැතිවරණයට. අපි තරංග නොකරපු අවස්ථාවකදී වෙනත් අපේක්ෂකයෝ ඉස්සරහට එන නමුත් මමත් එක තරං කළ මැතිවරණයේදී
මම ගත්තු ගානෙන් එතුමිය හතරෙන් පහක් ගත්තා. ඒ වෙලාවේ පාක්ෂිකයන් හිතපු දේ පාක්ෂික හිතුවක් දන්නේ ඒ මොහොතේ වැරදි ඇය හරි කියලා පාර්ලිමේන්තු යවනකොට. ඒක ඉතින් රංගන කැමති විදිහට හිතා ගන්න ලංගා. මම ඔබේ දිස්ත්‍රික්ක ජනතාව ගැන අහන්නේ. ඔව්. මම නම් ඒ ජනතාව ගැන එමුමයි නැහැ. ඉතින් රංගනේම හිතනවා නම් එම හිතුව හිතීම ගැනත් ඉතින් මම විරුද්ධ වෙන්නේ නැහැ. ඒක රංගනගේ මතය අදාසනේ. ප්‍රජාතන්ත්‍රවාදී අනුව ඉතින් එහෙම රංගනට එවැනි දෙයක් දරන්නට අයිතියක් තියෙනවා. මම ඒකට අභියෝග කරන්නේ. අපි අහන්නේ ඔබේ මතය. අපි ප්‍රශ්නයක් විදිහට අහනකොට ඔබ අපේ මතය කියලා කියනවා. කමක් නැහැ ඔබේ කැමැත්ත. ඒක ඔබේ මතය. නෑ. මට නම් මගේ දිස්ත්‍රික්කේ ජනතාව විශ්වාසයි. ඕන් නම් කිසිදාක එවැනි අදහසක් දරන්නේ නැහැ. මහමුතුම අපි ගාල්ලේ මේ දින රැලියට එමු අවසාන වශයෙන් සාකච්ඡා කරන්න. 96,000ක් ඔබ ඡන්ද ගන්නවා. ඒ 96,000න් ඔබත් එක්ක කොපමණ ප්‍රමාණයක් මේ දිනේට සහභාගී වෙයිද? සුදේව මම 96,000 ගත්තේ මුළු ගාල්ල දිස්ත්‍රික්කෙම. මේ දිනේට දැන් අපට ප්‍රවාහන පාසුකම් ඒව අවශ්‍ය වෙනවා. ඒ නිසා මම පක්ෂයට පොරොන්දු වෙලා තිබෙනවා. අවම වශයෙන් මම මගේ ආසනේ වෙනත් ආසනවල නෙමෙයි මම සංවිධායක ධූරය දරන අම්බලංගොඩ ආසනේ අවම වශයෙන් 3000ක පිරිසක් එක් කරගෙන යනවා. මේ දිනේ පැවැත්වෙන්නේ ගාල්ලේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන්නේ ප්‍රධානියත් ඔබ. ඔබට ගෙනෙන්න පුළුවන් 3000යි. නෑ ආසනයකින් 3000ක් කියන්නේ මේ සුදේව ලොකු ප්‍රමාණයක්. 3000ක් කියන්නේ ලොකු ප්‍රමාණයක්. මොකද ඡන්ද දෙන පිරිසත් ඡන්ද කරන පිරිසත් අතර වෙනසක් තියෙනවා සුදේ. දැන් අපිට ඡන්ද දෙන පිරිස බැරි වුණාට ක්‍රියාකාරී දේශපාලන නියැලෙන පිරිස ඒ ප්‍රමාණයෙම නැහැ. ඒ නිසා අනිතික මම 96,000 ගත්තේ මුළු ගාල්ල දිස්ත්‍රික්කේ ආසන 10කින්. එයින් මම සක්‍රියම අවම කිව්වේ ඊට වඩා වැඩි වෙනව මිසක අඩු වෙන්නේ නැහැ. මොකද මම සාමාන්‍යයෙන් ගෙනියනවා කිව්වොත් ගාන 3000 කිව්වොත් 2999ක් ගෙනින මිනිහෙක් නෙමෙයි. අරට වඩා වැඩි ගාණක් මම අවම ගාන කියලා තියෙනවා. මම ඡන්දවලදී සාමාන්‍යයෙන් තක්සේරුව තියන්නේ අවම. හැබැයි මගේ හැමදාම තක්සේරු හරි ගිහිල්ලා තියෙනවා. ඔබ කිව්ව ඡන්ද දෙන සහ ඡන්ද කරන පිරිස් කියලා දෙකක් ඉන්නවා කියලා. ඔව්. දැන් මොහොතකට කලින් ඔබ සජින් දවාස් ගුණවර්ධන සම්බන්ධයෙන් කිව්වේ තාම එයා සැකකරුවෙක් විතරයි වරදකාරයෙක් නෙමෙයි කියලා. පළවෙනි ප්‍රශ්නේ මගේ තව කී දෙනෙක්ගේ ඔබට ওই විදිහට රෙදි හොදන්න වෙයිද සහ ඔහොම කරනකොට අර ඡන්ද දෙන කරන මිනිස්සු ඔබත් එක්කද? නෑ මෙහෙමයි. මට කිසිම කෙනෙකුව අනවශ්‍ය ආකාරයට ආරක්ෂා කරන්න හෝ ඒ රිද්සෝදන්ට අවශ්‍ය වෙන්නේ නැහැ. මම එක බගේ ජීවිතයේ දේශපාලන වැඩපිළිවෙල කිසිදාක කරලා නැති අදත් නොකරන අනාගතෙත් කරන්නට කිසිදා අපේක්ෂා නොකරන දෙයක්. මම එකම දේ කළේ මොකද මම මගේ ආසනේ දේශපාලන වැඩපිළිවෙලක් කරනකොට මම සාමාන්‍යයෙන් ඔය කතා කරපු ගීත කුමාරසිංහ මැතිනියටත් මම ආරාධනා කළා. මොකද එතුමියට ආරාධනා කළා. මොකද මම ආසන ඉතුරු 9ම සංවිධායකට ආරාධනා කළා සහෝදරත්වයෙන්. ඉතින් එතනදී ආපුවයි හිටියා. ඒ මමත් එක්ක ගැටලුවක් නිසා නෙමෙයි මේ දැනට පක්ෂය තුල තියෙන එකිනෙක මත අදහස් නිසා නොපමිනියත් හිටියා. පක්ෂය තුල තිබෙන අර්බුදය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ ඔබ. නැහැ. මත අදහස් අර්බුද නෙමෙයි ඒක මත අදහස් තියෙනවා පක්ෂය තුල. මෛදිනේ සටන් පාඨයේ වෙනුවට ඊට පෙර පූර්ව සටන් පාඨයක් අරගෙන යනවා ඒකාබද්ධ විපක්ෂය. මෙවර විපක්ෂය නියෝජනය කරන එකම මෛදිනේ පැවැත්වෙන්නේ කිරුළපනේ කියලා. එය ඔබට පරහට හිටියේද? නෑ. ඒක ඒගොල්ලෝගේ වාසියට ඉදිරිපත් කරන සටන් පාඨයක්. ඒක ඒගොල්ලෝගේ වාසියට ඉදිරිපත් කරන දෙයක්. එහෙම නැතුව ඒගොල්ලන්ට කොහොමද අපි කියන්නේ? අපි අර පාලන තන්ත්‍රයේ සම්මුතිවාදී වැඩපිළිවෙලට හිටියාට අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දිනේ කරා. ඒක ඒ අයගේ වාසියට ඉදිරිපත් කරන දෙයක්. ඒකට අපිට පිළිගන්න පුළුවන් කමක් නෑ නංගන. හොඳයි. මේ දිනේ තිබෙන්නේ ගාල්ලේ. දැන් අපි කලින් ඉඳලා දිගටම කියපු කාරණේ තමයි මෙවර මේ දිනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් මෛත්‍රී කණ්ඩායමද මහින්ද රාජපක්ෂ කණ්ඩායමද කියන කාරණය තෝරන මේ දිනයක් බවට පත් වෙලා තිනවා. තෝරන දිනයක් බවට පත් වෙලා තිබෙනවා. තරාකාරයක ජනමත විචාරණයක් වගේ. සැබවින්ම මහමුතුමනි ඔබට අනුව ගාල්ලේ මේ දිනට සහභාගී වෙන පිරිස කොපමණ? මෙහෙමයි අපට මේ වන විටේරුව ඔබේ තක්සේ නෑ. අපට එහෙම සංඛ්‍යාත්මකව මේ අවස්ථාවේ කියන්නට පුළුවන් කමක් නෑ. මොකද දැනටමත් අපි සමස්ත රටේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිත් එක්ක ඉන්න සීලුම ආසන සංවිධායකවරුන්ට දැනුම් දීලා ඒ අය වෙන සංඛ්‍යාලයක නැති. දැන් මම ඔබට මිට මොහොතකට කලින් කිව්වා මම 3000ක් අවම ගේනවා. අවම.
එතකොට ඒ වගේ අවසාන සංඛ්‍යාලේඛන මේ විතරත් දැන් ලැබෙමින් පවතිනවා. මම ඒ නිසා මට මේ අවස්ථාවේදී මොකද ඒක පක්ෂයේ මහලේකම්තුමා වෙත තමයි ඉදිරිපත් වෙන්නේ. එතුමාගෙන් තමයි අපට දැනගන්න පුළුවන්කම තිබෙන්නේ. හැබැයි මෙතෙක් ලැබුණු ප්‍රතිචාරයන් අනුව කලින්ට වඩා සාර්ථක ප්‍රතිචාරයන් තමයි ලැබෙමින් පවතින. නමුත් ඒ තක්සේරුව පිළිබඳ ප්‍රශ්නාර්ථයන් තියෙන නිසා නොවේද කඳුකරයෙන් නැගිනහිරින් ඒ වගේම උතුරින් පිරිස් වලට ආරාධනා කරන්නේ පක්ෂයේ නොවන පිරිස් වලට? මේ පක්ෂයේ අය සුදේව වරදව වටහා ගන්නට එපා. උතුරෙන් නැගිනහිරින් කඳුකරයෙන් එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ දරණ. මොකද කලින් ඒ ප්‍රදේශ වලින් කවුරුත් අපේ පාක්ෂිකෝ ඉතාම සුළු ප්‍රමාණයක් ඔබ වගකීමෙන් කියනවාද වෙනත් පක්ෂවල ආරාධනා කළා නැහැ. මම වගකීමකින් වගකීම කියන වචනේ අකුරු හතරෙන් එන වචනේ තේරුම හොඳින් අවබෝධ කරගෙන කියන්නේ. මොකද ඒ මොකද සුදේව පසුගිය වකවාන තුල යාපනයේ තිබු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සම්මේලනයේ 3000ක අධික තරුණ කාන්තා පිරිසක් සහභාගී වුණා. තරුණ අය, තරුණ තරුණියන් කවදාවත් ඉතිහාසයේ මුනේ නැහැ. අද නැගෙනහිර පළාතේ අපේ ආසන සංවිධායකවරුපත් කරලා ඒ අය ලොකු වැඩපිළිවෙලක් කරගෙන යනවා. ඒ නිසා අනිත් එක විශේෂයෙන්ම වර්තමාන අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙලේදී සුළු ජාතික ඡන්ද අන් කවරදාටත් වඩා පක්ෂයේ කෙරෙහි යම් ආකර්ෂණීය තත්වයක් තිබෙනවා. මොකද අපට ඇත්තටම වෙනත සුළු ජාතික ඡන්දවල තිබුණු ඡන්ද ප්‍රතිශතයේ පදනම ගිය ජනාධිපතිවරණ වෙනකොට ඉතාම නරකාකාරයට පහත බැස්සා. සුළු ජාතික ඡන්ද ආකර්ෂණය වෙනකොට දකුණේ සිංහල ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය කියන පාර්ශවයෙන් ගිලිහිලා කියලා මම විශ්වාස කරනවා. අපි දැන් අපේ පක්ෂයේ 1956 පිහිටවලා දැන් සිංහල රාජ්‍ය භාෂාව කරනකොට අපි අන් සියලු භාෂාවන්ටද නිසි තැන ලබා දෙමින් කටයුතු කරා. ඒ වගේ අරහෙට සැලකනකොට මෙහෙට ලැබිය යුතු නිසි සැලකිල්ල අපි දක්වනවා. ඒ නිසා මෙහි ගැටලුවක් වෙන්නේ නැහැ ඒක. ඒක මෙහි දකුණේ ඉන්න සිංහල ජනතාව දන්නවා. අරහෙට සැලකුවත් අපට ලැබිය යුතු සාධාරණ වූ නිසි සැලකිල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙනවා. ඒ නිසා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හොඳයි, එහෙමනම් මහමැතිතුමනි අපි සාකච්ඡාව අවසන් කරමු. අද දවසේදී අපත් සමගින් සහභාගී වුණාට බොහොම ස්තුතියි. අපි මේ දිනෙන් පසුවත් හමු වන්න බලාපොරොත්තු වෙනවා මේ ගොඩ පිළිබඳව නැවත සාකච්ඡා කරන්න. ඔබතුමාට අවසාන වශයෙන් යමක් කියන්න තිබෙනවා නම් අවස්ථාව දෙන්න සූදානම්. ඇත්තටම සුදේව මම ඉතාම සතුටු වෙනවා අද මේ දිනේට පෙර ආතුව ඔබලගේ මේ සලකුණු වැඩසටහනට සම්බන්ධ වන්න ලැබීම ගැන. මොකද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෙක් හැටියට පක්ෂයට සැබවින්ම ආදරයෙන් කරන කෙනෙක් හැටියට මේ පක්ෂයට අබමල් රේණුවකවත් හානියක් පාඩුවක් සිදු වෙනවා දකින්ට අකමැති කෙනෙක් හැටියට මේකෙදී මට කරන්න පුළුවන් උපරිම කාර්යභාරය මා ඉටු කරනවා. මොකද ඒක අපි දකින්නේ යුගයේ අවශ්‍යතාවයක්, ජාතිය කාර්යභාරයක් හැටියට. මොකද අපි මේ පක්ෂයට බැඳුනේත් පක්ෂය තුළින් සිදු කළා වූ වැඩපිළිවෙල පිළිබඳව පැහැදීමක් ඇතිව නැත්තම් මගේ පවුල්වල සියලු දෙනාම වගේ මටත් එහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එහා ගිය වාමාංශික දේශපාලනයේ නියලුණු අය. නමුත් ඉතින් මම කල්පනා කළා ප්‍රායෝගිකව මේ රටේ ජනතාවට සේවයක් කරන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා. මම සංවිධායක ධුරයට එද්දිත් මම දරපු ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු අධිකාරී ධුරයට ආයුබෝවන් කියලායි මම ආවේ. ඉල්ලලස් වෙලා මාසික කල් දීමකින් තොරව 93 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න සිදුවීම නිසා අවසාන මාසේ ගත්තු පඩියත් ආයි ඒකාබද්ධ අරමුදලට බැර කරලා තමයි මම ඉල්ලාසීම ලියුම අරගෙන මේකට ආවේ. ඒ නිසා මට පෞද්ගලික ලාභ අපේක්ෂාවන් දෙයක් පිළිබඳව මම අවධානය යොමු කරන්නේ නැහැ. මොකද මුදල් හම්බ කරනවා නම් ඒ පිළිබඳව අවධානය යොමු කරනවා නම් ඒ පිළිබඳව හොඳ අවස්ථාවක් මග ඇරලා මම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපේ අපේක්ෂාව මේ අපේ මාතෘභූමියට යම් සේවාවක් ඉටු කරන දේ ඒකෙදි මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තෝරගත්තා. ඒ නිසා මම ඒකයි කිව්වේ පක්ෂයේ ප්‍රතිපත්ති දර්ශනයත් එක්ක ඉන්න කෙනෙක් හැටියට ඉදිරියටත් ඒ පක්ෂයේ තුලින් මේ වැඩ කොටස කරන්නට මගේ අපේක්ෂාව. ඒ නිසා මම දැඩිසේ විශ්වාස කරනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආගන්තුකෙක් අමුත්තෙක් නෙවෙයි. මම එතුමා අවුරුදු 35ක ඉතිහාසය දරන මම සිස් සංවිධානය කරන කාලේ එතුමා තරුණ සංවිධානයේ භාණ්ඩාගාරිකවරයා. මේ අවුරුදු 35 තුල මම එතුමත් එක්ක නොහිටියේ 2014 නොවැම්බර් 21 වෙනිදා ඉඳලා 2015 ජනවාරි 15 වෙනිදා වෙනකම් විතරයි. එතුමාට ඕඩම කරන වෙලාව ඉඳලා නැහැ නේද? නෑ. මොකද එතුමා ඒ අවස්ථාවේ අපේ පක්ෂයේ අපේක්ෂකයා නොවුණු නිසා මගේ දේශපාලනට එකගව මට ඉතින් එතුමත් එක්ක ඉන්න බැරුව. මම එතුමා දිනුවට පස්සෙත් මම පළමු වෙන කිව්වේ සර් මම ගිය ඡන්දි සර්ට ඡන්දි දුන්නේත් නැහැ, කළෙත් නැහැ.
මගෙන් උනේ සර්ට දෙබෙන ඡන්දයක් වැලැක් වෙන විතරයි. හැබැයි සර් දැන් පක්ෂ සභාපතිවරය වෙලා සර් පක්ෂ ඉදිරියට ගෙන යනවා නම් ඒකට සහය දීව මට කිසිම ගැටලුවක් නැහැ කියලා. එතුමේ තත්ත්ව දන්නවා. ඒ නිසා අවුරුදු 35කින් අර පොඩි කාල සීමාවම නොහිටේ නිසා එතුමත් එක්ක මේ වැඩ කටයුතු කරලා මම විශේෂයෙන්ම දකුණු පළාතේ ප්‍රධාන ඇමතිවරයා හැටියට ඒ කාර්යභාරය වඩාත් සාර්ථකව දකුණේ ජනතාව වෙනුවෙන් මට බලය දීපු ජනතාව වෙනුවෙන් සේවය කරන්නට මට ඉඩ ප්‍රස්තාවක් ලැබී කියලා විශ්වාස කරන එකම මේ මැයි දිනේ මම දකින්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සංදිස්ථානමය අවස්ථාවක්. ඒ නිසා අපි අපේක්ෂා කරන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන තවත් වේගවත්ව මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමා පක්ෂ සභාපතිතුමාගේ නායකත්වයෙන් යන්න හැකි වේ කියන දැඩි විශ්වාසය මගේ හදවතේ තිබෙනවා. හොඳයි, බොහොම ස්තුතියි සහභාගී වුණාට හිතවතුනේ රැඳී සිටේට. ඔබටත් ස්තුතියි. අපි ඔය කියන තීරණාත්මක දවසට පසු දිනේදී යලි හමුවන්ට බලාපොරොත්තු වෙනවා. එතෙක් ඔබට සුවදායී සතියක් ප්‍රාර්ථනා කරනවා.